අයිබෝන් සුබ දවසක් අදත් මේවාල එකතුලා ඉන්නේ ඩිමෙන්ෂන් X සිංහල පොඩ්කාස්ට් එකේ සීසන් 2 එකේ එපිසෝඩ් නම්බර් 8 එකත් එක්ක මම චතුමින් යෝෂිත අයිබෝන් රොසු අයිබෝන් චතුමින් කොහමද හොඳයි හොඳයි කොහොමද ඉතින් ඔයාට ඔව් මටත් ඉතින් එහෙම විශේෂ කියලා ඉතින් නරකක් නැහැ අර ඔයාට සාමාන්‍යයෙන් කියන දේ නේ කියන්නේ අපිට පොදුවේ දෙන්න තියෙන උත්තරේ තමයි ඉතින් ඔව් අවුලක් නැහැ හොඳයි ඉතින් මොකද නරකක් උනත් නරකයි කියලා කියන්නේ නැහැ නේ නැහැ නේ අපි අර මතයක් හදාගත්ත හැමතිස්සෙම හොඳයි කියලා හිතනවා ඒක හරි ඔව් අද වෙනද වගේ වට වන්දනාව යන්නේ නැතුව අපි කෙලිම මාතෘකාවට බහිමු ඔව් අනිවාර්යෙන් ඔව් අද මොකද අපිට පොඩි වෙලාවක ප්‍රශ්නයක් තියෙනවා ඒ හින්දා අපි කෙලිම අද රවුම් ගහන්න යන්නේ අපි කෙලිම මාතෘකාවට බහිමු වෙලාවක ප්‍රශ්නයක් කියන්නේ සුමින්න මේ වෙලාවක ප්‍රශ්නයක් කියන්නේ ඉතින් මේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි කියන්නේ කරන්ට් ප්‍රශ්නේ ඒක අපි කෙලින්ම ගියමු ඔව් කෙලින්ම කියන්න ඕනේ ඔය කරන්ට් ප්‍රශ්නේ ඉඳන් තමයි මෙහෙම කරන්න වෙලා තියෙන්නේ කවන්නෑ අපි කෙලින්ම බහිමු මාතෘකාවට අද මොකක් ගැනද රෝසන් අපි කතා කරන්නේ අද චතුමින් අපි දෙන්නම කතා වුණා වගේ ඉතින් බොහොම විශේෂ ටොපික් එකක් ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ මෙච්චර කල් අපි කතා කරපු ඒවට වඩා ටිකක් වෙනස් පැත්තකට ගිය මාතෘකාවක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ ඉතිහාසයට සම්බන්ධ ඒ වගේම දර්ශනය ආගම් මේ ඔක්කොම ටික සම්බන්ධ වෙන මාතෘකාවක් ඉතින් මාතෘකාව තමයි ඉන්දියාවේ ගුප්ත කියන අධිරාජ්‍ය රාජ්‍ය ඵලයේ හොබවපු යුගය ගුප්ත යුගය හොඳයි රෝසන් කිව්වා වගේ අද අපි කතා කරන්නේ ගුප්ත යුගය ගැන රෝසන් මම අර ගුප්ත යුගයේ මේ අර දැන් දන්නේ නැති කට්ටියට පොඩ්ඩක් දැනගන්නත් එක පොඩි මූලික විස්තර ටිකක් කියලා ඉන්නන්නේ අනිවාර්යෙන් කියන්න ඕනේ නැත්නම් බලයි මොකක්ද කියන්නේ කට්ටියට කියන්නේ හරි ගුප්ත හැඟීමක් එන්නේ කවද කවුද මේ ගුප්ත කියලා කිව්වට පස්සේ ගොඩක් අයට ඒ නිසා අපි මේ විස්තර ටික කියලම චතමින් අපේ ප්‍රධාන මාතෘකාවට එමු චතමින් ඒ ටික කියලා ඔව් හරි ඇත්තටම මේ ගුප්ත යුගය කියන්නේ ඉන්දියා ඉතිහාසයේ ඒගොල්ලන්ගේ ප්‍රබල මධ්‍ය ලක්ෂයක් විදිහට ඒගොල්ලෝ සලකන යුගයක් ඇත්ත වශයෙන්ම කිව්වොත් දැන් ඔයගොල්ලෝ දන්නවා ඉන්දියා දැන් රෝසොන් දන්නවා මාත් දන්නවා ඔයගොල්ලෝ දන්නවා ඉන්දියා ඉතිහාසයේ දැන් චන්ද්‍රගුප්ත සහ අශෝක ඒ ඇලෙක්සැන්ඩර් එහෙම කිව්වහම ඒගොල්ලන්ගේ අර තීනවනේ නිකන් අර අයිකොනික් ගතිය. අන්න ඒ වගේම යුගයක් තමයි මේ ගුප්ත යුගය කියන්නේ. ඉතින් මේ ගුප්ත යුගයේ ප්‍රධානිය විදිහට ඒගොල්ලෝ දැනට පුරාවිද්‍යාත්මක පරීක්ෂණ මගින් හොයාගෙන තියෙන්නේ මහරාජා ශ්‍රී ගුප්ත කියන ප්‍රාදේශීය පාලකයා තමයි ඒගොල්ලන්ගේ පළවෙනි ගුප්ත යුගයේ නැත්නම් ගුප්ත වංශයේ පළවෙනි විදිහට ඒගොල්ලෝ සලකන්නේ. හැබැයි මේ රොසන් දැන් මෙහෙම හොයාගෙන හොයාගෙන යනකොට මට තව එකක් හම්බුණා. මේ ඒගොල්ලන්ගේ සමහර අය කියනවා මේ ගටෝත් කච ඒ පුද්ගලයාගේ නම ගටෝත් කච. නම කියන්න තමයි. ඔව් ඇත්තටම නම කියන්නත් හරි අමාරුයි. ඉතින් මං හෙන ගේමක් දීලා ඒක කිව්වේ. ගටෝත් කච කියන පුද්ගලයාව තමයි ඒගොල්ලෝ මේ සමහර අය සමහර අය ගුප්ත යුගයේ පළවෙනිය විදියට හඳුන්වන්නේ. හැබැයි කොහොම වුණත් සමස්තයක් වශයෙන් පිළිගත්ත මතයක් විදියට, ඒ කියන්නේ පුරාවිද්‍යාත්මකව සනාථ වෙච්ච මතයක් විදියට දැනට ඒගොල්ලෝ පිළි අරන් තින්නේ මහරජා ශ්‍රී ගුප්ත කියන ප්‍රාදේශීය පාලකයාගෙන් තමයි ඒගොල්ලන්ගේ ගුප්ත වංශය ආරම්භ වුණේ කියලා. ඔව්. ඊට පස්සේ දැන් මෙහෙම ඔහොම ගලාගෙන ආපු ගුප්ත වංශය දැන් මහරජා ශ්‍රී ගුප්තගෙන් පටන් ගත්තා. ඊට පස්සේ කෙලින්ම කියන්නේ ඊට පස්සේ යාගෙන් පස්සේ යාගේ පුතාරණ යන්නේ කොහොම? තාත්තෙන් පස්සේ පුතාරණේ රජකම. ඊට පස්සේ ගිහිල්ලා තියෙන්නේ පළවෙනි චන්ද්‍රගුප්ත. මේ අපි දන්න අශෝකගේ සීය නෙමෙයි. මේ ගුප්ත අනික පොඩ්ඩක් මේ මතක තියාගන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න ඕන කාරණයක්. මේක ආයි රට පටලවන කාරණයක්. මේ ඉන්නේ අශෝකගේ සීය නෙමෙයි. මේ ඉන්නේ ගුප්ත යුගයේ පළවෙනි චන්ද්‍රගුප්ත. හරිද? අශෝකගේ සීය චන්ද්‍රගුප්ත මෞර්යයව පළවෙනි කියලා කතාවකට අදාළ කරගන්නේ. එයා කෙලින්ම චන්ද්‍රගුප්ත මෞර්ය. මේ කතා කරන්නේ පළවෙනි චන්ද්‍රගුප්ත ගුප්ත යුගයේම තව පාරකෙක් ඉන්නව දෙවෙනි චන්ද්‍රගුප්ත හොමම තමයි පෙළගැහෙන්නේ ඒ නිසා පටල ගන්න එපා චතුමින් කියගෙන ඔව් අරයා මෞර්ය වංශිකෙක් මෙයා ගුප්ත වංශිකෙක් හරිද ඉතින් මේ පළවෙනි චන්ද්‍රගුප්තගේ කාලේදී තමයි මේ ගුප්ත වංශයේ ඇත්තටම කිව්වොත් අර ප්‍රධාන නැගී සිටීම කියන එක වෙලා තියෙන්නේ මේ ඉතින් මෙයා ඒකට ප්‍රධාන වශයෙන් අනුගමනය කරලා තිනවා අර නිකන් තිනවනේ ඉතින් රජ කාලේ ඉතින් අසාදයක් බැඳත් බැඳලා තින්නේ ඔව් කුට්ටියක් හම් වෙන තැනකින් දැන් සාමාන්‍යයෙන් දැනුත් එක එහෙම නැතුව නෙමෙයි හොඳේ මේ අර දැවැද්ද කියන එක බලාගෙන වගේ තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ ඉතින් මේ මම කොමින් හරි ඒ කාලේ නෙමෙයි
ඕ එසේසේ දැවත් දන්න මේ ඉතින් මේ කයිල්ලරින් මේ රටවල් ගණන් හම්බෙන් ඉතින් කොයින් හරි මේ ඒ කාලේ ප්‍රබල පාලකයෙ විදිහට ඉඳලා තිනෝ ලිච්ඡ විවංශය ඔයගොල්ලෝ ලිච්ඡ විවංශය දන්නෝ ලිච්ඡ විවංශිකයෝ රොසන් මට තව එකක් කියන්න අමතකුණා දැන් මේ අර මං කියවනේ මහරාජා ශ්‍රී ගුප්ත තමයි මේගොල්ලන්ගේ පළවෙනි අය කියලා දැන් මේ පළවෙනි ඉඳලා වෙලා ඉඳලා තින්නේ ක්‍රිස්තු පූර්ව නෙමෙයි හොඳේ ක්‍රිස්තු වර්ෂ 280 වර්ෂ ඔව් ක්‍රිස්තු වර්ෂ 280 වගේ කාලෙක ඉතින් මේ කොමි හරි දැන් මේ මං කියන පළවෙනි චන්ද්‍රගුප්ත ඉඳලා තින්නේ මේ ක්‍රිස්තු වර්ෂ 319 320 වගේ අතර කාලේ තමයි මෙයා රජ කරගෙන ඉඳලා තින්නේ ඉතින් මෙයා මේ ලිච්ඡ වංශික කුමාරිකාවක් ඒ කියන්නේ මේ ඔය ගැන ඔය ඉස්සරහට දැන් අපි කතා වෙනකොට අපිට කතා වෙන්න තියෙනවා රොසන් අර මොකද අලහාබාද් ප්‍රශස්තිය ඔය අලහාබාද් ප්‍රශස්තියේ මේ තියෙනවා මේ එයාගේ දැන් අලහාබාද් ප්‍රශස්තිය ලියලා තියෙන දැන් මෙයාගේ පුතානේ සමුද්‍රගුප්තනේ දැන් අපි එයාගෙනත් ඊළඟට කතා වෙනවනේ එයා එයාගේ ආච්චි ගැන සඳහන් කරලා තියෙනවා මේ එයාගේ ආච්චි ගැන මේ කියන්නේ දැන් මේ පළවෙනි චන්ද්‍රගුප්තගේ අර ලිච්ඡවි බිසවගේ නම තමයි කුමාරදේවි ඇත්තට මේ ඔය කුමාරදේවිව සලකලා තින්නේ ඒගොල්ලන්ගේ වාසනාවේ සංකේතය විදිහට. ගුප්තයන් ලිච්ඡවි දවහිත් විදිහ. අන්න හරි. ලිච්ඡවි දවහිත්. විදිහට තමයි ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. වාසනාවේ සංකේතය විදිහට. මොකද ඒගොල්ලන්ට ඒ විවාහයේ හින්ද තමයි අර දැන් ලිච්ඡවිගේ ඥාති සම්බන්ධතා ඇති වුණා. තව සහ ඒගොල්ලන්ගේ අර පාටලිපුත්‍රේ වටා තිච්ච පොඩි රාජ්‍ය විශාල එකක් බවට පරිවර්තනය වෙන්න පටන් ගත්තේ මේ චන්ද්‍රගුප්තගේ. ඉතින් කොමින් හරි මේ දැන් ඔහොම කාලේ ගිහිල්ලා දැන් මෙයාට පුළුවන් වෙනවා අර එයාගේ තාත්තා මහරජා ශ්‍රී ගුප්තට වඩා තරමක විශාල රාජ්‍යයක් ගොඩනගන්න. කොමින් හරි දැන් මෙයාට ඉඳලා තිනව දැන් මේ ඔය අර මං කිව්වේ අර ලිච්ඡවි විස කුමාරදේවි. කුමාරදේවිට පුතෙක් ඉඳලා තිනව සමුද්‍රගුප්ත කියලා. ඔව්. හරිද? ඊට පස්සේ තව එයාගේ තව ප්‍රධාන බිසවක් ඉඳලා තිනව මේ බිසවගේ නම සඳහන් වෙලා නැහැ. හැබැයි එයාගේ පුතාගේ නම සඳහන් වෙලා තිනව කච කියලා. පචනෙමි කච හොඳේ ඉතින් කොහෙන් හරි දැන් ඔය මේ දැන් අපි මේ කතා කරන යුගයේදී අපි මේ වැඩිපුර මාතෘකාව එක්ස්පෑන්ඩ් කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමුද්‍රගුප්තකින් නිසා මම සමුද්‍රගුප්තගාමින් චුට්ටක් නවත්තන්න නේ රෝසු මේ ඔව් චතු වෙනවා ඔව් සමුද්‍රගුප්ත ඉඳලා දැන් සමුද්‍රගුප්තගේ රාජවංශය තියෙන දින ක්‍රිස්තු වර්ෂ 320 සහ 380 කියන කාලය අතර තුර ඉතින් මේ සමුද්‍රගුප්ත කියන්නේ ලංකාවට පොඩි උටපට කේස් ටිකක් දාපු එකක් අමුතුම ගනේ අය කිව්වොත් තිත්තම තිත්ත කසහයක් වුණා චරිතයක්. ඔව් තිත්තම තිත්ත කසහයක් වුණා අය කිලිම මීපෙනි වගේ බීලා පෙන්වන්න පුළුවන් චරිතයක්. ඉතින් ආචාර්යතුමින් මේ අර ආගම සම්බන්ධව කතා කරද්දී يعني මේ ගුප්තයෝගේ ආගම සම්බන්ධව කතා කරද්දී ඒ සන්දර්භයේ අපේ මේ නූතන දැන් අපි මම කිව්වා වගේ බුදුදහම දැන් අපි කතා කරා වගේ දැන් අපි පුද්ගලිකව බෞද්ධයෝ කියන දැන් අපි මම ඔබ අපි දෙන චතුමින් බෞද්ධනේ අපේ ආගම කියලා අපි අහුවත් අපි කියන්නේ බෞද්ධ ආගම කියලා බෞද්ධ කියලා අපි කියන්නේ. එතකොට තව අපි දන්න පෙරදිග ආගම් ගොඩාක් තියෙනවා. දැන් අපි ගත්තොත් Hindu ආගම Hindu ඊට පස්සේ Jain දැන් Jain දැන් මේ Jain Jain දැන් මේ ඔයාලා ඉන්දියාවට ගියොත් නෑනවා. ඒ කියන්නේ ජෛන මේක මගේ ඉජුට්ට මට හිනාගේ මුකුත් නෙමෙයි මේ. ඒ කියන්නේ ජෛන කියන මේ ශ්‍රේෂ්ඨ දර්ශනීයට පහසයක් නෙමෙයි මං කරේ මං හරිම ගරු කරන ෆිලොසොෆි එකක් මාරම මේ එකක් එක මම මාර ගරු කරනවා. අපි ඒ ගැන කතා නොකර. සමහර අපේ මේක මම ඔව් ඒ ගැන කතා නොකර ඉමු. හැබැයි මේක රායි දැන් කතා කරගෙන එනකොට මේක තැනකරි මතුවෙනවා. ඒක අපි එහෙනම් ඒ වෙලාවට හරි කතා කරමු ප්‍රශ්න නැහැ. ඉතින් මම ගියාගෙන ආවේ මේ Hindu ආගම, බුදු දහම, ජෛන ආගම දැන් මේ අපි දන්න ආගම ටිකනේ චතුමි. එතකොට මේවා මේ ගුප්ත යුගයත් එක්ක ඉතාම ප්‍රබලව සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ අපි අද දකින අපි අද අත්විඳින දැන් බුදුදහම සම්බන්ධව ගත්තොත් දැන් අපේ රට ගත්තොත් චතුමින් බෞද්ධ රටක් නේ අපි එහෙමනේ කියන්නේ. ව්‍යවස්ථාවෙම තියෙනවා ව්‍යවස්ථාවෙම අපි දන්නවා ව්‍යවස්ථාවේ මේ නවවෙනි වගන්තිය තියෙනවා. මේ
අපේ කියන්නේ බුදුදහම ආරක්ෂා කළ යුතුයි කියන ව්‍යවස්ථාවෙම තියෙනවා. ඒ කියන්නේ අර නිල නොවන වශයෙන් කියනවා මේක බෞද්ධ රටක් කියලා. එතකොට මේ අනන්‍යතාවය ඒ අනන්‍යතාවයේ මත තමයි මේ රට ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේ අනන්‍යතාවය කොහෙන්ද ආවේ කියලා හොයාගෙන යද්දී අපිට මේ ගුප්ත යුගය අමතක කරන්න බෑ. අනිවාර්ය එක ඉතාලම ප්‍රබල විදිහට සම්බන්ධ වෙන විදිහ අපි කතා කරන්න සූදානම් වෙන්නේ චතමිනුත් මතක් කරා වගේ දැන් මේ දේශපාලනය ගැනත් අපිට මේ ගුප්ත යුගයේ සම්බන්ධව කතා කරන්න පුළුවන් සංස්කෘතිය ගොඩාක් දේවල් ගැන කතා කරන්න පුළුවන් හැබැයි අපේ අද මේ කියන්නේ මේ 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 ටොපික් එකේ අරතේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒව ගැන නෙවෙයි ඒව ගැන අපි ආරාධනා කරන අනිවාර්යෙන් ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න ඔයගොල්ලන්ගේ පෞද්ගලික අධ්‍යයනයන් විදිහට මම හිතන ගොඩක් දෙනා අධ්‍යයනය කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒ ගැන මොකක් හරි දැන් අපි අර රෝසෝන් විමයි කරා වගේ මොකක් හරි වෙනම එපිසෝඩ් එකක් වුණනම් ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන් නැත්නම් මට මෙහෙම කරන්න පුළුවන් ඒකත් අනිවාර්යයි. එතකොට අපිට ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද ඒකත් බොහොම මේ ලස්සන මාතෘකාවක්. දැන් අපි කතා කරන්න සූදානම් මොනේ මේ කුත්යෝගී ශතමින් දැන් විශේෂයෙන්ම දැන් වෙන සිද්ධිය තමයි අපි මේ ඒක දැන් මූලිකවම කිව්වොත් මෙහෙමයි. දැන් හින්දු ආගම තියෙනවානේ. ඔව්. ඊට පස්සේ බුදුදහම් තියෙනවානේ. ඔව්. ජෛන ආගමත් තියෙනවානේ. ඔව්. දැන් මේක ගැන කතා කරගෙන යද්දී අපිට යන්න වෙනවා ක්‍රිස්තු පූර්ව 6ට. කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේට. ඒ කියන්නේ ගෞතම බුදුහාමුදුරු පහළ වෙච්ච කාලයට අපිට යන්න වෙනවා. ඉතින් අපි දන්නෝනේ සතපින් ඉන්දියානු දැන් මේ අපි කතා කරන අපි මේ කතා කරන ඉතිහාසය අයිති වෙන්නේ බුදේශපාරණිකව ගත්තොත් ඉන්දියාවට. ඉන්දියාව කියලා අද අපි හඳුන්වන බුවේකකේට. ඉන්දියාව කියන ඉන්දියාව කියලා අද අපි හඳුන්වන බුවේකකේට තමයි මේ ඉතිහාසය අපි මේ කතා කරන ඉතිහාසය අද වෙනකොට අයිති වෙන්නේ. හැබැයි එතකොට අපි ඒ නිසා කියලා අපි ඉන්දියානු ඉතිහාසය කියලා කියන්නේ අන්න ඒක තමයි අර ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක දැඩි ඒ කියන්නේ ඉතාලම දැඩිව තියෙන මේ ප්‍රශ්නේ නමුත් අර දැනට මේක හඳුනා ගැනීමේ පහසුර ඉන්දියානු ඉතිහාසය කියලා කියමුකෝ. එතකොට අපි දන්නවා චතුමිනුත් දන්නවා ඉන්දියානු ඉතිහාසයේ ප්‍රධාන කියන්නේ ඓතිහාසික කාල පරිච්ඡේද තුනකට බෙදෙනවා. කියන්නේ ඍග්වේදිකයේ මුලින්ම ඊට පස්සේ පශ්චාත් වේදිකයේ සහ ඊට පස්සේ විස්තුපුර 6 වෙනි සියවසේ බුද්ධ කාලීන සමාජය. ඒකට අපි කියනවා සෝලස් මහ ජනපද යුගය කියලා. අර බෞද්ධ මූලාශ්‍රවලට අනුව ජනපද 16ක් ප්‍රධාන වශයෙන් ඒ කාලය තුල තිබුණායයි කියලා අනුමාන කරනවා. ඉතින් මීටත් කලින් ඔය සීලෝම අනුමාන කරනවා අන්න හරි. එතකොට ඒක මම නැවත කියන අනුමානයක් විතරයි. මොකද ඒවත් අර හරි සංකීර්ණ කතන්දර. ඒ කියන්නේ අපි නිශ්චිත වශයෙන්ම කිසිම තැනකදී අදහස් කරන්නේ ඔව් මොකද ඒ ඒක අධ්‍යයනය කරන මිනිස්සුත් ඒක දැකලා නැහැ. මේක අපි දැකලා නැහැ. අපි ඒ කාලේ ඉඳලා නැහැ. අනිවාර්යයි. ඉඳලා නැහැනේ. ඉතින් දැනට කියන්නේ දැන් ඇත්තටම කිව්ව චතුමින් මේ ගොඩක් තියෙන්නේ සාහිත්‍ය මූලාශ්‍රමී සාධක. ඒ කියන්නේ දැන් ඔය සොළස් මහා ජනපද කතා වෙන්නේ, ඒ කියන්නේ ජනපද 16 පිළිබඳ කතා වෙන්නේ, මේ ප්‍රධාන ජනපද 16 පිළිබඳ කතා වෙන්නේ ත්‍රිපිටකයේ ඔස්සේ. කියන්නේ ඒක දීඝනිකායේ විශේෂයෙන්ම ඔය දීඝනිකායේ විවිධ සූත්‍රත් එක්ක තමයි ඔය කතන්දරය නිර්මාණය වෙන්නේ. කියන්නේ එහෙම නැතුව දැන් ජෛන මූලාශ්‍රවලත් ජනපද 16 කියන තියෙනවා. හැබැයි අර බෞද්ධ මූලාශ්‍රවල තියෙන රංගමගද කාසි කෝසල ටික්කම නෙමෙයි ජනපද මේ මේ ජෛන මේ ජනපද විදියට විස්තර වෙන ජෛන මූලාශ්‍රවල තියෙන. ඉතින් වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ මේ කාරණාත් මතක තියාගන්න. මොකද නැත්තම් දැන් මේක සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ සමහරුන්ට දැන් මේ කතාව අපි දිගට කියාගෙන යද්දි ප්‍රශ්න එන්න පුළුවන්. ඒකයි මේ කතාව මේ විදිහට චුට්ට චුට්ට තනින් තන පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉන්දියානු ඉතිහාසයේ ආදීතම යුගය. ඒ කියන්නේ ආදීතම යුගය ගත්තොත් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ චතුමිනුත් දන්නවා මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නැත්තම් මොහෙන්දජාරෝ පාශිෂ්ටාචාරය. එතකොට ඒ යුගයේ ඉඳගෙන තමයි ඊට පස්සේ ආර්ය ආගමනේ සිද්ධ වෙන ක්‍රිස්තු පූර්ව අනිවාර්යයි. ඔව් එතකොට ඉතින් ක්‍රිස්තු පූර්ව 1500 විතර තමයි චතුමින් ඔය මේ ඉන්දියාවේ වයමදිග කලාපයෙන් මේ ආර්ය කියන ආර්යයන් කියලා තමන්ව හඳුන්වාගත්ත සහ මූලාශ්‍රවල නාමකරණය කරලා තියෙන ජන කණ්ඩායම දැන් විවිධ තැන් වලින් වුණා කියලා සඳහන් කරනවා. ස්ටෙප්ස් තුරුණ බෝම් වලින් ආවයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ එක එක අදහස් තියෙනවා. කොහොම හරි විදේශීය කණ්ඩායමක් විදියට ඕන්න ඇවිල්ලා විශේෂයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තිබ්බ ඒ දේශීය ජන ගෝත්‍රත් එක්ක හැප්පිලා දැන් මූලාශ්‍රවලන් තියෙන්නේ මේ තමයි සුරාසුර යුද්ධය කියලා. ඉතින් හරි ලස්සන කතාවක්. මේ ඉතින් කොහොම හරි ওই විදිහට විකාශනය වෙලා ඊට පස්සේ ඉන්දියාවේ දැන් සොළස් මහා ජනපද යුගයට ඇවිල්ලා සොළස් මහා ජනපද යුගයෙන් ජනපද හතරක් කෝසලයේ වත්සේ අවන්ති මගධ කියන ජනපද හතර ප්‍රධාන වෙලා ඒ කියන්නේ අර අනිත් ඔක්කොම අභිභවා නැගී ඉඳලා ඒ කියන්නේ මගධය එතන ඒ කියන්නේ ඒ හතරනුත් මගධය මුල් වෙනවා. මගධය වඩා ප්‍රබල වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඊට පස්සේ ඒ දිනුවේ
ඒ දියුණු වීම කියන්නේ එතනදී මගධය ගත්ත අපි කියන්නේ ගැම්මේම එක දිගුවක් විදිහට තමයි අශෝක සහ කියන්නේ අශෝක නියෝජනය කරන මෞර්ය රාජවංශය නැගීම සිද්ධ වෙලා ඊට පස්සේ තමයි ක්‍රිස්තු වර්ෂ සඳහන් කරපු ක්‍රිස්තු වර්ෂ ඒ කියන්නේ දැන් ක්‍රිස්තු පූර්වනේ මෞර්ය යුගයේ නැගී සිටීම වෙන්නේ මෞර්ය යුගයේ බිඳවැටීමත් මෞර්ය යුගයේ බිඳවැටීමත් එක්ක මෞර්යගේ බිඳවැටීමත් එක්ක චතුමින් ගොඩක් දේවල් ඉතිහාසයේ ඉන්දියානු ඉතිහාස වෙනවා ඒවා අනිවාර්යයෙන් මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ නැහැ ගොඩක් දේවල් වෙනවා ඒ නිසා මේ එකපාර මේ අපි මේ කියාගෙන කියාගෙන ගියාට හිතන්න එපා මේ රිසුම් මටව ගරාගෙන ගිය ඉතිහාසයක් කියලා ඒ කියන්නේ ඔය කාලේ හරිම බාධක සහ හරිම මේ දැවැන්ත මේ අභියෝගෙමින් තමයි මේ ඉතිහාසයේ ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ ගොඩාක් දේවල් වෙලා තියෙනවා මේ කාලේ ශිෂ්ටාචාර ඇති වෙලා නැති වෙලා යුග ඇති වෙලා නැති වෙලා ගොඩක් දේවල් වෙලා තියෙනවා ඉතින් අපි කතා කරන මෞර්ය යුගය සහ මේ ගුප්ත යුගය අතර කාල පරිච්ඡේදය තුල කොහොම හරි මේ ගුප්ත යුගයත් මේ ගුප්ත රාජවංශයත් ගොඩනගෙන්නේ ඉන්දියානු ඉතිහාසයේ චතුමින මුලින් මතක් කර වගේ ඉතාම ප්‍රබල මධ්‍ය ලක්ෂයක් සනිටුහන් කරමින්. ඉතින් ඒකෙන් දැන් අපි ප්‍රධාන මාතෘකාව විදිහට අපි කතා කරන්නේ ගුප්ත යුගයේ ආගම ගැනනේ චතුමින්. එතකොට දැන් අපි අද දකින බුද්ධ ආගම තියෙනවනේ චතුමින්. ඔව්. අද අපි දකින බුද්ධ ආගම සහ අද අපි දකින Hindu ආගම මේව චතුමින් බිහි වෙන්නේ ගුප්ත යුගයේදී. ඔව්. එහෙම කිව්වට පස්සේ එහෙම කිව්වට පස්සේ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම කෙනෙක් එහෙම කිව්වට පස්සේ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම කොහොමද වෙන්නේ කියලා. ඔව් ඒක තමයි දැන් මොකද එහෙම වෙන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන් දැන් බුදුහාමුදුරුවෝ පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ඊට පස්සේ Hinduwa හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඒ කියන්නේ අපි කියනවනේ චතුමින් අර අපි සාමාන්‍යයෙන් දන්න කතාව සහ ඇත්තම කතාව දෙකක් කියලා. ඉතින් මෙතනදිත් කියන්න තියෙන්නේ ඒකම තමයි අපි හිතන එක සහ ඇත්තම ඉතිහාසයේ එකක්. ඒ කියන්නේ මේ එකක් නෙමෙයි දෙකක්. ඒක අපි මතක තියාගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මෙතනදි සිද්ධ වෙන දේ තමයි දැන් බුදුදහම බිහි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී පහළ වෙලා ඒ කරපු විප්ලවයත් එක්ක. Hindu ආගම බිහි වෙන්නේ ඔන්න ඔතනදි ප්‍රශ්නයක් කියනවා. මොකද Hindu ආගම බිහි වෙන්නේ මට කියන්න බෑ චතුමින් මේ අර ලොකු ඉතිහාසයකට දාලා අර අපි දකින්න දැන් අපි දන්න විදිහට අපි දකින්නේ අපි ගොඩක් දෙනාගෙන් ඇහුවත් ඒගොල්ලෝ කියන්නේ බුද්ධ ආගමකට වඩා කියන්නේ බුදුහාමුදුරුවෝ Hindu කියලානේ අපි කියන්නේ. ඔව් ඔව්. يعني බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් Hindu කියලානේ. ඔව්. ඔව් එහෙමනේ අපි කියන්නේ. හැබැයි ඒක ඓතිහාසිකව 100ට 100ක් නිවැරදි කියන්නේ 100ට 100ක් වැරදි නැහැ. 100ට 100ක් නිවැරදිත් නැහැ. ඔව්. මොකද කියන්නේ ඇත්තටම Hindu ඔය අර නිකන් අර තරාදී දෙපැත්ත වගේ දෙපැත්තට බැලන්ස් වෙනවා. ඔව් 50 50 100 70 ඒ වගේ තමයි. ඔව් කියන්නේ. ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි චතුමින් දැන් ඔතන වෙන්නේ මේකයි දැන්. දැන් අපි Hindu ආගම කියලා හඳුනාගන්නේ ඇත්තටම කිව්වොත් Hindu නෙමෙයි. මම මෙතනට එනවා දැන් මේ මේක දැන් ඇත්තටම මම දන්නවා අහගෙන ඉන්න අයට පට්ටපටනෙවිල්ලක් කියලා මේ කතාව මොකද Hindu කියලා කියන මේක න හරි මේක තමයි දැන් මේ ඔබට අපි කිව්වේ මුලින්නම් මේක හරිම මේ වැදගත් මාතෘකාවක් කියලා මේක දැනට ඔබට පටලැවිල්ලක් වෙලා තියෙන එක වැදගත්කම නිසාමයි. ඔව් ඔබට මේක අපි මේ කතාව කියාගෙන යනකොට මේ කැටලොග් එක ඔබට ලිහිනකොට ඔබට තේරෙවි මේක කොච්චර වැදගත්ද කියලා. ඉතින් එතනදි චතුමින් දැන් අපි 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 Hindu කියලා හඳුනාගන්නේ Hindu සම්ප්‍රදායෙම නෙමෙයි. අපි Hindu කියලා හඳුනාගන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදාය සහ Hindu ඔව් ඔව් බ්‍රාහ්මණ සම්ප්‍රදාය සහ Hindu සම්ප්‍රදාය කියන්නේ දෙකක්. හැබැයි එකම මූලයක් සහිතන්නේ ඒක තමයි අපි මතක තියාගන්න ඕනේ. ප්‍රාත්මන සම්ප්‍රදාය ඔය සිද්ධිය කියනකොට මේ මට මේ පොඩි මතක් කියන්නේ නිකන් අර පොඩි මතකයක් ආවා මේ දැන් මට තොරතුරු හොයනකොට මට හම්බෙච්ච එකක් කියන දරෝසන් මේ ඔය ඔව් අපේ සමුද්‍රගුප්ත රජුරින් දැන් මේ ගුප්ත යුගයේ ප්‍රබල පාලකයා සමුද්‍රගුප්ත ඔව් බ්‍රාහ්මණ යුගයේදී දැන් රෝසුන් දන්නවනේ අර අපේ අර ඍග් වෛදික යුගයේ ඉඳන් සාමාන්‍ය වෛදික යුගයට එද්දී අර තිබිච්ච සමහර යාතු කර්ම අර ඒගොල්ලන්ගේ අර බ්‍රාහ්මණින්ගේ තිබිච්ච දේවල් නැවතුණානේ. ඔව් හරිද? ඉතින් කොහොමද මේ මෞ විශේෂ මෞර්ය යුගයේ ඔව් මෞර්ය යුගයේදී ඒව ඇත්තරම නැති වෙලා ගියානේ. ඉන්දී ඉතිහාසයේ අපි දන්න තරමට ලොකුම අධිරාජ්‍ය ගොඩනගපු අඩුමතර මේ චන්ද්‍රගුප්ත මෞර්යවත් ඕවා පාවිච්චි කරේ නැති තරම්. නෑ ඔහු ජෛන භක්තිකේ නුග්‍ර ජෛන භක්තිකේ චන්ද්‍රගුප්ත මෞර්ය ඔව් ඒ ඉන්න
ඒහින්ද වෙන්නත් ඇති සමහරයට කොමින් හරි ඒ මත යටපත් වෙලා ගියා. හැබැයි මේ ගුප්ත යුගයේ මේ සමුද්‍රගුප්ත රජුරුව වෙනකොට මේ ආයර මතය නැගිගෙන එනවා. දැන් අර රෝසුන් කියන්නේ මේ ඔව් මේ මේ යුගයේ තමයි අර බ්‍රාහ්මණ මත අර හින්දු බවට පත් වුණා කියලා කියන්නේ. අපි කතා කරගෙන ඉඳී එතනනේ. ඉතින් දැන් මම මතු කරන්න කි රෝසන් මට හම්බුණා මේ මෙයා අශ්වමේධ යාගයක් කරපු කතන්දරයා. හ්ම්. ඒ කියන්නේ පැහැදිලි. ඒ කියන්නේ මෙයාගේ කාලය වෙනකොට අන්න බ්‍රාහ්මණ ඉගැන්වීම් නැවත මතු වෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම දැන් මෞර්ය යුගයේ අශෝක අධිරාජ්‍ය බෞද්ධ කියන්නේ පාලකෙක් වීමත් එක්ක අපි දන්නවා බ්‍රාහ්මණ මත යටපත් වෙන ඉතාම ප්‍රබල විදිහට. තාම ප්‍රබල විදිහට බ්‍රාහ්මණ මත යටපත් වෙලා හැබැයි දැන් මේ අශෝක අධිරාජ්‍යගෙන් පස්සේ ස්ථාවර පාලකෙක් ශක්තිමත් පාලකෙක් මෞර්ය යුගයේ ගොඩනගන්නේ නැහැ. ඊට පස්සේ බොහොම ඒ කියන්නේ සැලකිය යුතු කෙටි කාලයක් ඇතුළත මෞර්ය යුගයේ බිඳ වැටෙනවා. විවිධ ප්‍රාදේශීය පාලකයන් බලවත් කළා මෞර්යගේ විසිරී යනවා. ඊට පස්සේ විවිධ ප්‍රාදේශීය මට්ටම් වල විවිධ රාජවංශ ඉන්දියාවේ දැන් උතුරේ ගත්තොත් මේ ශුංග කියලා රාජවංශයක් බලවත් වෙනවා. ඊට පස්සේ දකුණේ සාතවාහන කියලා කොටසක් බලවත් වෙනවා. ඒ විවිධ කියන ප්‍රධාන වශයෙන් තව ශක්‍යෝ ඔහොමම ලොකු පිරිසක් මේක එක අපි කිවි අර චතමින් මේ අර මුලදිත් මේක ඇතුලේ අර ලොකු කතාවක් මේ අර අන්තර්කාලය තුල වෙනවයි කියලා ඒක ඉතාම ඒ නිසා මේ දැන් මෙතනදී අර චතමින් අර මෞර්ය යුගයේ බිඳ වැටීමත් එක්කම තමයි මේ බ්‍රාහ්මණ නැගිටීම සනිටුහන් වෙන්නේ. මොකද මෞර්ය යුගයේ චතමින් දැන් මෞර්යගේ අවසාන පාලකයා බෘහද්රථ කියලා කෙනෙක්. බෘහද්රථව මරන්නේ පුෂ්‍යමිත්‍ර ශුංග කියලා ඔහුගේම සෙන්පතියෙක් මිනිහා බ්‍රාහ්මණ. ඒකෙම පැහැදිලි මේ බ්‍රාහ්මණ නැගිටීම. ආ ආ ආ. හරි හරි. මිනිහා දැන් මිනිහා බ්‍රාහ්මණ බෘහ කියන මෞර්යගේ අවසාන පාලකියාව ඝාතනය කරලා රාජ්‍ය බලය ලබා ගන්න පුෂ්‍යමිත්‍ර ශුංග කියලා කියන්නේ බ්‍රාහ්මණ. ඔහු බ්‍රාහ්මණ වංශිකයෙක්. එතකොට එතනින් තමයි චතමින් මේක අර පැහැදිලි අර අපි කියන්නේ බ්‍රාහ්මණ නැගිටීමක් පෙන්නුම් කරන්නේ නැවත බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ සભ્યත්වය, බෞද්ධ මූලික ඒ ගොඩනැගීම යටපත් වෙනකොත් වැරදි. මොකද පුෂ්‍යමිත්‍ර ශුංග යටතේ පවා බුදුදහම පෝෂණය වෙනවා. නමුත් අර මේ අපි ගත්තොත් බ්‍රාහ්මණ නැගිටීම කියලා කියන්නේ බ්‍රාහ්මණින්ගේ නැගිටීමක් සිද්ධ වෙනවා මෞර්යගේ අවසානයත් එක්ක. හැබැයි බුදුදහමට එකෙන් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් බුදුදහමට බ්‍රාහ්මණ උනත් බුදුදහමට මේ ඒගොල්ලෝ අනුග්‍රහය දක්වලා තියෙනවා ඉතාම ප්‍රබල විදිහට. කොහොම නමුත් දැන් කතාව මේක නෙමෙයි. කතාව වැදගත්ම කතාව තමයි දැන් මේ අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා. දැන් මේ අපි පාවිච්චි කරන චතුමින් දැන් වචනේ බ්‍රාහ්මණ කියන වචනනේ. දැන් මෙතනදී අපි කිසිම වෙලාවක හින්දු කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නැහැ. එතකොට දැන් සාමාන්‍යයෙන් නිකන් සාමාන්‍යයෙන් මේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට බ්‍රාහ්මණ සහ හින්දු කියන දෙකම නික එකක් වගේනේ. ඔව්. හැබැයි ඒක එහෙම නෙමෙයි. දැන් අපි මුලදී කිව්වාගේ ඒක එහෙම නෙමෙයි. ඒක 100%ක් එහෙම නෙමෙයි. ඒකේ යම් කිසි මූලික, ඒ කියන්නේ අමූලික සත්‍යක් තියෙනවා. නමුත් ඒකේ මූලික පදනමක් නැහැ. ඉතින් මෙතන තියෙන වෙනස තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය මුල් කරගන්නේ මහා බ්‍රහ්මව. මහා බ්‍රහ්ම කියන එකම දෙවියා. ඒ කියන්නේ මේ අපි කියනවා මේ විශ්වව්‍යාපී කියලා කියනවා, සර්වතෝපද්‍ර කියලා කියනවා, සමන්ත භද්‍ර කියලා කියනවා, විවිධ නම් වලින් කියනවා, භූසුර කියලා කියනවා. ඒ කියන්නේ මේ එකම දෙවියෙක් පිළිබඳ අදහස තමයි මේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය තියෙන්නේ. ඉගෙන එකම විශ්වයම වූ අර අදාහරියට චතුමින් මේ ඉස්ලාම ආගමේ තියෙන අල්ලාහ් දෙවියන් සම්බන්ධ විශ්වාසය. අන්න ඒ වගේ එකක් තමයි දැන් මේ අන්න ඒ වගේ එකක් තමයි මේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය ඇතුලේ තිබ්බේ. හැබැයි අපි දන්නවා Hindu ආගමේ එහෙම නෙමෙයිනේ. Hindu ආගමේ 60 කටම ආරක් දෙවරු ඉන්නවා. ගණන් කරන්නත් බැහැ. ඒ කියන්නේ මහා විශාල ප්‍රමාණයක් ඒක දෙවරු ඉන්නවා. Hindu ආගමේ ලස්සන කතාවක් තියෙනවා. අපි හිටපු ජනාධිපති කෙනෙක් කොයිද රටකට ගිහිල්ලා කිව්වයි කියන කොච්චරද කියලා 34 කෝටි 65 ලක්ෂයි. අන්න හරි 33 කෝටියම දෙවියෝ කිව්වා. දෙවියෝ අන්න හරි. ඉතින් මේ දැන් බලන්න දැන් ඔය දැන් ඒකයි මම කිව්වේ චතුමින් අර මේ කතාව අපේ රටේ අදටත් කොච්චරට සම්බන්ධලා තියෙනවද කියලා බලන්නකො. ඒ කියන්නේ දැන් ඔය කතාව නෙමෙයි ඉන්නේ ආයි. ඔව්. අර දැන් ඒ ජයරජර්ධන ජනාධිපතිතුමා ගිහිල්ලා පිට රටකද ගිහිල්ලා කියපු කතාව පවා ඒ සහ දැන් අපි අද නිකන් අර හදපු කතාවමයි හිතන්නේ. ඒ වුණාට දැන් ඒ කතාව හදන්න යම් කිසි බේස් එකක් තියෙන්නේ, මේ පදනමක් තියෙන්නේ. දැන් මේ පදනම හැල්ලෙන්නේ වෙන්ද බලන්න. ඒක තමයි දැන් අපි ගත්තොත් දැන් අදටත් වාහනවල පිටිපස්සේ ගහගෙන යනවානේ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයි ආරක්ෂාවයි. එතකොට මේක
මතක තියාගන්න පැහැදිලිව දැන් මේකත් චතුමින් ලොකු කතාවක්. කියන්නේ දැන් ඒකත් අපිට කියන්න වෙන ඒකයි මං කිව්වේ චතුමින් මේ මේක වෙන මාතෘකාවක් කියලා මේ ඇත්තටම කොහෙන් පටන් අරගෙන කොහෙන් අවසන් කරන්නද කියලා තේරෙන්නේ නැහැ. නැහැ. කියන්නේ තේරෙන්නේ නැහැ. සම්පූර්ණ තේරෙන්නේ නැහැ. කියන්නේ ඒ තරම් මාර මේ පැතිරීමක් තියෙන මාතෘකාවක්. මාර මාර පැතිරීමක් තියෙන මාතෘකාවක්. දැන් ඕක අහගෙන ඉඳලා කවුරු හරි ඇහුවොත් එහෙම ඇයි තොපි දෙන්න ඕක කතා කරන්න ගත්තේ කියලා. කතා කරන්න ඕන හින්දා කතා කරන්න ගත්තේ. ඒ කියන්නේ මේ ගැන කතිකාවතක් ඇති කළ යුතු නිසා. ඇති කළ යුතු නිසා අනිවාර්යෙන්. මොකද නෑ මේකද කියන්නේ. කියන්නේ දැන් අර මේක දැන් දැනට චතමින් අනිවාර්යෙන් දැන් මේක අර මම කලින් වතාවකත් කිව්වාගේ දැන් මේක මේ මොහොතේ අහන කෙනෙක්ට මේක තේරෙන්නේ හරිය අර ඒ කියන්නේ අවිනිශ්චිත විදිහට මොකද්ද මේ කියන්නේ දැන් මේ කියන එක එච්චර ලොකුවට ග්‍රහණය වෙන්නේ නැහැ බොහෝ විට. හැබැයි දැන් මේ කතාව ලිහිල් කරගෙන යනකොට මේ කතාව අපි එක තැනකට එනවා. අපි ඒක සැලසුම් කරලා තියෙන්නේ එක තැනකට අපි එක මූලයකට එනවා. එතකොට ඔබට තේරෙවි මේක කොච්චර වැදගත්ද කියලා. එතකොට මම නැවත මතක් කරන්නේ කාරණාව. ඉතින් එතකන් දැන් චතුමින් දැන් මම අර දැන් මම කියවන දේ මේක මේ හරි සංකීර්ණ කතාවක් කියලා. දැන් බ්‍රාහ්මණ සම්ප්‍රදායත් මේ බ්‍රාහ්මණ කතාවත් එකපාර එන්නේ නැහැ. දැන් අපි කතා කරන ඉන්දියාව තියෙනවා ඍග්වෛදික පශ්චාත්වෛදික හොමම කතා ගණනාවක් කතා කරන්නේ තියෙනවා කියලා. එතකොට ඕකෙත් තියෙන ලොකු විකාශනයක්. ඒ කියන්නේ දැන් පශ්චාත්වෛදික යුගයේ වගේ වෙනකොට තමයි මේ මහාවීර කියන්නේ අපි කියන්නේ මේ කියන්නේ දැන් පශ්චාත්වෛදික යුගයේ තියෙනවනේ ඉන්දියාවේ පශ්චාත්වෛදික කියන්නේ සොරොස් මහජනපති යුගය කියන්නේ බුදුහාමුදුරුව බිහි වෙන්න පසුබිම සෙකසිට යුගයට කලින් යුගයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ යුගයේ වෙනකොට දෙවිවරු ගණනාවක් වන්දනාමාන වෙනවා. ඒ වෙනකොට දෙවිවරු ගණනාවක් වන්දනාමාන කරනවා විශාල කියන්නේ බූ කියන්නේ මස්ත ආකාශස්ත මේ අන්තරීක්ෂ විදිහට එක එක වර්ගවල දෙවිවරු ඉතා විශාල පරිමාණයෙන් වන්දනාවට ලක් වෙනවා. හැබැයි ඕක තව ටිකක් පරිණාමය වෙලා සොරොස් මහජනපති යුගයේ වෙනකොට ඒක දේව වන්දනයක් බවට ඉන්දියාවේ ආගමික ඇදහිල්ලපත් වෙනවා. ඒ කියන්නේ එක දැන් එක මුලින්ම තිබ්බේ ඒක දේව ඇදහිල්ල නෙමෙයි. කියන්නේ මුලින්ම තිබ්බේ ඒක දේව ඇදහිල්ල නෙමෙයි. ඒ කියන්නේ මුලින්ම තිබ්බේ මහා බ්‍රහ්මයා ඇදහිම නෙමෙයි. මුලින්ම තිබ්බේ බහුදේව වන්දනාවක්. ඒ බහුදේව වන්දනාව තමයි ක්‍රමික දේව වන්දනාවක් බවට පත් වෙන්නේ. ඒ ඒක දේව වන්දනාව තමයි අන්නේ කියන්නේ ඒක දේව වන්දනාව තමයි ගුප්ත යුගයේදී නැවත බහුදේව වන්දනාවක් වෙන්නේ. ඒක තමයි මේ අපිට කියා ගන්න ඕන මූලික කාරණාව. අන්න ඒක බේස් කරගෙන තමයි අද දැන් මේ කතාව ඔක්කොම දිගහැරෙන්නේ නේද රෝසු? අනිවාර්යයි. හරි. එතකොට දැන් මේ අපි කතා කරන්නේ චතුමින් මේ කතා කරන්නේ Hindu ආගම කියන සන්දර්භයේ විතරයි හොඳි. දැනට මේ කතා කරන්නේ ඒක ගැන. හිතන්න පුළුවන් දැන් බුද්ධ ආගම ගැන කතා කරනකොට ඔව් දැන් රෝසුන්ගේ මයි මේ මාතෘකාව කතා කරන්න කලින් දැන් අපි කතා වුණා මොකක් ගැනද කතා වෙන්නේ එහෙම කතා වෙනවනේ දැන් රෝසුන් ගෝ මේක ගැන කතා කරන්නේ කියලා. ඊට පස්සේ දැන් රෝසුන්ගෙන් මං අහුව මටත් ඇත්තටම ඔක මුලින් අර ඔළුවට වැල්ලා තිබ්බේ නෑ ටිකක් හොයලා තිබ්බා මදි හින්දා. ඉතින් මම රෝසුන්ගෙන් අහුවාම රෝසුන් ගෝ මෙන්න මෙහෙම සිද්ධියක් මේක ඇතුළේ තියෙනවා කියලා ඉස්සරහට රෝසුන් මේක විස්තර කරයි. දැන් එහෙම යනකොට මට තේරුණා යකෝ මේ ඔක්කොම නිකන් අර එකම ෆවුන්ඩේෂන් එකක් මත ගොඩනගපු බිල්ඩින් නේද කියලා. ඔව් අනිවාර්යෙන්. එතකොට චතමින් දැන් අර විශේෂයෙන්ම ওই පශ්චාත්වෛදික යුගයේදී තමයි ওই 33 කෝටියක් දේව සංකල්ප එන්නේ. ඒ කියන්නේ අපි හිතනවා නම් ඒක බෞද්ධ සංකල්පයක් කියලා එක වැරදි. ඒකම වගකීමෙන් කියන්නේ මම පුද්ගලික වගකීම් බාර ගන්නවා. ඒක මේ අර ඒක මේ ඔබ මේ බුදුදහමට කරන අපහාසයක් ඔය එහෙම කියලා ගන්න එපා. ඒක මේ එහෙම නෙමෙයි මම මේ කියන්නේ මේ ඉතිහාසය තුළ අපිට මුණගැහෙන කතාවක් කියන්නේ. එතකොට මේ 33 කෝටියක් දේව සංකල්ප මේ ටික එන්නේ බුදුදහමත් බිහි වෙන කලින් කාලේ ඉඳන්. කලින් යුගෙ ඉඳන් විශේෂයෙන් පශ්චාත්වෛදික වගේ යුගවලදී ඉඳන් තමයි මේ කතාව ප්‍රභවය වෙන්නේ මේ භාවිතාව මිනිස්සු අතර එන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි බුදුදහමට මේ භාවිතාව එකතු වෙන්නේ. එහෙම තියෙන ඕන තරම් භාවිතාවන් එකතු වෙච්ච. ඒක ඉගෙනම සාකච්ඡා කරමු. එදින් ජනතින් දැන් අපි කිව්වාගේ දැන් අර ඒ තිබ්බ බ්‍රාහ්මණ සම්ප්‍රදාය, ඒ කියන්නේ මහා බ්‍රහ්ම කියන චරිතය කේන්ද්‍ර කරගත්ත බ්‍රාහ්මණ සම්ප්‍රදාය බහුදේව වන්දනාව බවට නැවතපත් වෙන්නේ මෙන්න මේකට කාලෙ. විශේෂයෙන්ම දැන් අපි දන්නවා පොඩි ළමයි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ශිෂ්‍යත්ව විභාගෙ ලියන වයසේ ළමයෙක් ගෙනුනත් අපි ඇහුවොත් ත්‍රිමූර්තිය මොකද්ද කියලා, Hindu ත්‍රිමූර්තිය මොකද්ද කියලා ඒගොල්ලෝ පරිසරය පාඩමට එහෙම ඉගෙනගෙන තියෙනවා මම හිතන් චතු. මම හරිද? හරි හරි. අපේ පරිසරේ පාඩම තිබ්බා. ඊගෙන අපිටත් තිබ්බා. ඔව් ඒක තමයි. තිබ්බනේ ඒක තමයි. එතකොට අපි දන්නවා Hindu ත්‍රිමූර්තිය කියලා අපි අහුවට පස්සේ දෙන උත්තරේ අපිට ලැබෙන උත්තරේ තමයි බ්‍රහ්ම විෂ්ණු සහ ශිව. එහෙම නැත්නම් බ්‍රහ්ම විෂ්ණු පරමේශ්වර කියලා කියනවා. එතකොට දැන් මේ දෙවිවරු තුන්දෙනා අපි දන්නවනේ. ඔව්. දැන් මෙන්න මේ ත්‍රිමූර්ති සංකල්පයේ බිහි වෙන්නේ මතක තියාගන්න ගුප්ත යුගයේදී. ඔව්. ඒ කියන්නේ ඊට ත්‍රිමූර්ති සංකල්පය ගැන තමයි අර මං ඉස්සෙල්ලා අර කිව්වේ.
එකම ෆවුන්ඩේෂන් එකේ එකම බේස් එකේ ගෙවල් ගොඩක් හදලා තියෙනවා කියන්නේ. හරි. ගෙවල් ගොඩක් හදලා තියෙන මේ එකම සංකල්පයක් ඒක ඇත්තරම මේ මං ඇත්තරම මට මේ නැවත මේ දැන් කල්පනා වෙන්නේ මේක කොහෙන් ඉවර කරන්නද කියලා. මොකද දැන් මේ අර චතමින් කියපු කතාවෙන්න මට ගොඩාක් දේවල් මතක් වෙන මේ ගැන කියන්න. හැබැයි අර අපි මේක එක පිළිවෙලකට ගලාගෙන යන්න තරස්සන්න ඕන නිසා මං ඒවා මේ වෙලාවේ එකින් එකම කරන්නේ නැහැ. මේ හරි ගැඹුරුයි මේක. ඒක තමයි අපිට කියන්න තියෙන කාරණාව. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා මේක ඔබට තේරෙන භාෂාවෙන් කියන්න. පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරලා දෙන්න. ඇත්තට මේක හරි අමාරුවෙන් කරන්නේ චතුමින්. මේ ඇත්තම කතාව මේක හරි අමාරුවෙන් කියන්නේ මේ මොකද අර ගොඩාක් දේවල් ඔලුවේ හිර වෙලා තියෙනවා. ඒක කටින් පිට කරන්නේ හරි අමාරුයි. අමාරුයි. ඒක වෙනම කතාවක්. ඔව් ඒක වෙනම කතාවක්. මොකද දැන් අපි මේ තුන්වෙනි පාර රෙකෝඩ් කරන්නේ තුන්වෙනි ප්ලැට්ෆෝම් එක හරහා. ඉතින් කොච්චර ඉස්සෙස් එකක් යටදී මේක කරන්නේ කියලා අනිවාර්යෙන්. ඉතින් සහ ඒක ඉතින් මම හිතන්නේ අපිට මේ අපේ ශ්‍රාවකීන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. සහ අනිත් පැත්තට දැන් මේ යුගයේ තියෙන මහා පරිචවත් භාවයත් එක්ක මේ මේක හරි අමාරුයි චතමින් කියන්නේ. ඒ කියන්නේ මේක එකින් එක පැහැදිලි කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. එකින් එක පැහැදිලි කරන්න පුළුවන් ඔන්න මේ අපිට එපිසෝඩ් එක දිගට මේ එක දිගට අපිට කරගෙන යන්නත් කාලෙ හැම තියෙනවනේ. තිය ප්‍රශ්නක් තියෙනවනේ. සහ දැන් කාලෙ තිබ්බත් වැඩක් නැහැ. දැන් අපිට ඔන්න දැන් කාලය අරගෙන අපි කාලයත් හදාගෙන රෙකෝඩ් කරන්න ගත්තා. ඔන්න දැන් තුන්වෙනි වගේ ප්ලැට්ෆෝම් එක මේ රෙකෝඩ් කරන ඔන්න ප්‍රශ්න. ඉතින් වයිනවා මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් හිතාගන්න පුළුවන් මේ වෙලාවේ තියෙන தত্ত্বය. ඒ කියන්නේ ඒක මුළු රටම මුණ දීලා තියෙන தত্ত্বයක්. ඉතින් ඒක අපි ඒක ඒක තමයි. ඉතින් අපි ආයි පොඩ්ඩක් මාතෘකාව පැත්තට ආවොත් විශේෂයෙන්ම අපි මතක් කරා වගේ මේ කාලේ වෙනකොට ත්‍රිමූර්ති සංකල්පයේ බිහි වෙන්නේ මෙන්න මේ කාලේ වෙනකොට. ඒකේ තේරුම ඊට පෙර ශිව සංකල්පය ඊට පෙර විෂ්ණු සංකල්පය නොතිබ්බ කියන එක නෙමෙයි. මේක ත්‍රිමූර්තියක් විදිහට මේක වෙනම අර එකට එකතු කරන සංවිධානාත්මක සංකල්පයක් බවට පත් වෙන්නේ මෙන්න මේ කාලේ කියන එක තමයි කියන්නේ. එහෙම නැතුව ශිව සංකල්පය ගත්තොත් මේ අනුමාන කරනවා චතමින් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේදී පවා පශුපති කියලා සැලකුවේ මේ ශිව සංකල්පයට තමයි කියලා මතයක් තියෙනවා. ඒක සනාථ කරගත් එකක් නෙමෙයි. එහෙම අදහසක් තියෙනවා. එතකොට ඒ කාලේ ඔව් එතකොට ඒ කාලේ නම් මේ කතාව තිබිලා තියෙනවා. විෂ්ණු සංකල්පයත් එහෙමයි. විෂ්ණු සංකල්පය ගත්තත් මුලින්ම නාරායන ආදී විවිධ නම් වලින් මේ කතාවම තමයි තිබිලා තියෙන ඉතිහාසය ඇතුලේ. හැබැයි මේ ගුප්ත යුගයේ තමයි මේක සංවිධානාත්මක ආගමික සංකල්පයක් බවට පත් වෙලා මේ කතාව ඉදිරියට පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න අද අපි දකින ඔය හින්දු ආගම තියෙනවානේ. අද අපි දකින හින්දු කියලා අද අපි දකින ආගම තියෙනවානේ. ඒ ආගම බිහි වෙන්නේ මහා ඒ කියන්නේ අර අපි දකින තරම් මහා දැවැන්ත ඉතිහාසයක ඉඳන් නෙමෙයි. ඒ කියන්නේ ඒ ඉතිහාසයේ තියෙනවා. ඒ ඉතිහාසයේ අක්මුල් තියෙනවා. නමුත් මේ අද අපි දකින මේ හින්දු ආගම බිහි වෙන්නේ ගුප්ත යුගයේ. මේ අපි කතා කරන යුගයේද තමයි මේ අපි කතා කරන සහ අපි දකින අද දකින හින්දු ආගම බිහි වෙන්නේ. ඉතින් අපි දන්නවා චතුමින් අර හින්දු දැනුම් පද්ධතිය කියලා කියන්නේ ඉතාම විශාල සහ මේ ප්‍රබල දැනුම් පද්ධතියක් එක. ලෝකේ තියෙන පුරාණ දැනුම් පද්ධතිය. ඇත්තටම දැන් ඒක ගැන මේ දැන් අපේ මේ ඉන්න කට්ටියට මේ ලොකු අදහසක් ගන්න පුළුවන් මේ රාමෝ චැනල් එකේ මම හිතන්නේ වීඩියෝ දෙක තුනක් ආවා වේදික දැනුම් පද්ධතිය කියලා. පොඩක් අන්න ඒක පොඩක් අධ්‍යයනය කරලා බලන්න ඕගොල්ලන්ට තව විස්තර ටිකක් ඒකෙන් දැනගන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්. එතකොට දැන් මේ වේද කිව්වට පස්සේ මතක් වුණේ ඕකත් කතාව සංකීර්ණ චතුමින්. ඒ කියන්නේ දැන් මේකයි දැන් මේක කතාව දිගට දිග්ගැස් වෙනවා. ඒ කියන්නේ දැන් ඔය වේද සංකල්පය ගත්තොත් දැන් ඔය ආගමික යුග කීපයක් ඉන්දියාවෙ බෙදලා තියෙනවා. ඒ කියන්නේ දාර්ශනිකව ඉන්දියාව දැන් අර ඍග් වෛදික පශ්චාත් වෛදික කියලා හඳුනාගන්නේ ඓතිහාසිකවනේ. ඒ කියන්නේ ඓතිහාසික යුග වශයෙන්නේ. එහෙම නැතුව ඉන්දියාව මේ ආගමික දාර්ශනික යුග කීපයකට බෙදලා තියෙනවා. ඒ තමයි වේද යුගය, බ්‍රාහ්මණ යුගය, ඕ මේ ආරණ්‍ය යුගය සහ උපනිෂද් යුගය. එතකොට ඒකත් වෙනම කතාවක්. ඔය වේද යුගය කියන යුගය තුළ තමයි ඔය වේදික දැනුම් පද්ධතිය බිහි වෙන්නේ. ඔය ඍග්වේදයේ බිහි වෙන්නේ ඍග්වේදයේ තමයි පළවෙනි කියන්නේ මුල් වේද ග්‍රන්ථය. ඊට පස්සේ තමයි අනිත් මේ යජුර් අතරවන් සාම කියන වේද ග්‍රන්ථ බිහි වෙන්නේ. ඊට පස්සේ තමයි චතුර්වේදයේ ප්‍රභවය ලැබෙන්නේ. කියන්නේ ඔක්කොම එකතු වුණාට පස්සේ නිර්මාණය වුණාට පස්සේ ඉතින් කොහොම හරි බ්‍රාහ්මණ සංකල්පය දැන් වේද යුගයේ වෙනකොට මේ චතමින් මේ බහුදේව වන්දනාවක් තිබ්බා. වේද යුගයේ වෙනකොට බහුදේව වන්දනාවක් තිබ්බා. ඊට පස්සේ ඒක ඒකදේව වන්දනාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආරණ්‍ය යුගයේ වෙනකොට මේ ඔක්කොම ටික අතහැරලා මිනිස්සු වනගත වෙන්න පටන් ගන්නවා චතමින්. ආරණ්‍ය යුගයේ වෙනකොට
ඒක තමයි. ඒ කියන්නේ දැන් මේක හරි ලස්සන කතාවක් කිව්වේ ඒකයි. ඒ කියන්නේ දැන් මේ ඔක්කොම අතහැරලා මේ එකක්වත් නෙමෙයි සත්‍ය, මේක අපි තනියෝ හොයාගන්න ඕන එකක් කියලා මිනිස්සු අනගත වෙන්න පටන් ගන්නවා. ආරණ්‍යක යුගයේ වෙනකොට, උපනිෂද් යුගයේ වෙනකොට ඒකෙම දිගුවක් විදිහට අර ආරණ්‍යක යුගයේ තිබ්බ ඒ ඒ දැනුම් පද්ධතිය මහ විශාල අර උපනිෂද් කියන්නේ ඒ ඒ නම නම් අනිවාර්යෙන් අපේ අය අහල නම හරි අහල ඇති. නම අහල ඇති උපනිෂද් කියලා කියන්නේ අනිවාර්යෙන්. එතකොට ඒක තාම විශාල දැනුම් පද්ධතියක්. තාම ගැඹුරු දැනුම් පද්ධතියක්. ඒක කොච්චර මේ කියන්නේ ඒක කොච්චර විශේෂද කියලා කියනවා නම් සමහර උගතුන් කියන කෙනෙක් බොහෝ උගතුන් කියනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ උපනිෂත් මුනිවරයෙක් කියලා. ඒ කියන්නේ අවසාන උපනිෂත් මුනිවරයා තමයි සිද්ධාර්ථ ගෞතම කියලා මතයක් තියෙනවා. ඉතින් ඒක මතයක්, ඒකේ අදහසක්. ඉතින් ඒ කියන්නේ දැන් ඔය උපනිෂත් යුගයේදී තමයි චතුමින් දැන් මෙච්චරකල් බ්‍රහ්ම ගැන, යාග හෝම ගැන කතා කර කර හිටපු ඔය ඉන්දියානු ආගමික සම්ප්‍රදාය ආත්මය, සංසාරය, නිර්වාණය, පටිච්ච සමුප්පාදේ පවා තිබිලා තියෙනවා. නාම රූප සංකල්ප හිටන් තිබිලා තියෙනවා ජතමින් උපනිෂද් යුගයේ. එතකොට අපි දකින්නේ මේ වචන බුදුදහමේ වචන විදිහටනේ. හැබැයි බුදුදහමේ සංකල්ප බුදුදහම තමයි මේව ගැඹුරින් විස්තර කරන්නේ. හැබැයි මේව මතක තියාගන්න ඕනේ උපනිෂද් අදහස් වල තිබිලා තියෙනවා. ආත්මය, අනාත්ම. ඔව්. ඔය දැන් රෝසන් ඔක කියනකොට මට මේ තව කාරණයක් මතක් වෙනවා. දැන් අර රෝසන් මේ මම හිතන්නේ දහම් පාසල් ගිය කෙනෙක් නම් මේ දේ අනිවාර්යෙන් දන්නවා ඇති. මේ අර බුදුහාමුදුරු කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් කරේ ඒ කාලේ තියලා තියෙන එක කියන්නේ ආගම් 62ක්. ඔව්. ඉස්සීම ආගම් 64යි. ඒ වගේ ප්‍රමාණයක්. ඉන්දියාවේ ආගම් 62යි. එහෙම තමයි මතක තියාගන්නයි කියලා කියලා දුන්නේ. හරිද? ඉතින් ආගම් 62ක් තියලා තියෙනනේ. ඔය 62ේ සාරය අරගෙන තමයි කියන්නේ බුදුදහම කියන දේ ඉදිරියට දර්ශනයක් විදිහට එළියට ගත්තේ කියන මතය තමයි මේ තියෙන්නේ. උගතුන් අතර චතමින් මේ මතය තමයි තියෙන විශේෂින්ම. කියන්නේ දැන් ඔතනදී කියන කාරණාව තමයි මේ කියන්නේ දැන් ඔය බ්‍රාහ්මණ සම්ප්‍රදාය මනත් අපි ඒකට හින්දු සම්ප්‍රදාය කියලා කියමුකෝ. දැනට ඔය හින්දු සම්ප්‍රදාය තියෙනවනේ. කියන්නේ මේ මේ ඉන්දියාවේ තියෙන සාම්ප්‍රදායික දැනුම් සම්ප්‍රදාය ඒවට කියන්නේ බුදුහාමුදුරුවෝ කරේ අර දැන් අලුත් අදහස් ඉදිරිපත්. කියන්නේ මේ මේක තියෙන බොහොම මේ වටින අදහසක්. මේක ඔබ වැරදිර ග්‍රහණය කරගන්න එපා. අපේ ශ්‍රද්ධාවන්ත සුභින්වතුන් මේක එහෙම අර භක්තිවාදයෙන් තොරව බුද්ධිවාදයෙන් ග්‍රහණය කරගන්න කියලා ආයාචනා කරන, ආරාධනා කරනවා නෙමෙයි ආයාචනා කරනවා. නැත්තම් චතමින් අපිට හෙට ඉඳන් මේක මේක අපි කමක් නැහැ ප්‍රසිද්ධ කරමු. ඔව් කමක් නැහැ. අපිට තව පබ්ලිසිටි එකක් හම් වෙනව නේ. අර අපි වෙනත් නොදන්න ඔඩියන්ස් එකක් අපිව දැනගන්නෝ. එහෙම එකක් තියෙනවා හැබැයි ඉතින් මේකකුත් තියෙනවා. ඒ නිසා මේ ඉල්ලනවා මේක හිම ග්‍රහණය කරගන්න එපා. මේ අපි කියන්නේ අපේ අදහස් නෙමෙයි. අනේ අපිට මෙහෙම අදහස් කියන්න පුළුවන් නම්, කියන්නේ කියන්න බැරි නැහැ. නමුත් මෙච්චර මෙහෙම කියන්න පුළුවන් නම් අපි හරි ඉහළ තැනක ඉන්න අය උගත් කම අතින්. නමුත් අපි එහෙම දැනටනේ අපි තාම මේ අධ්‍යයනය කරමින් අපි කියන්නේ තාම අපි මේ අපි ඉගෙන ගන්නයි. ඒ නිසා අපි මේ එහෙම අදහස් ඉදිරිපත් කරන්න යන අපි කියන්නේ මේ ලෝකේ උගතුන් කියලා තියෙන අදහස්. ඉතින් අර චතමින් මතක් කරා වගේ කියලා තියෙන, කියන්නේ මතුවලා තියෙන ප්‍රධාන අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ, කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සිද්ධ කරේ අලුත් අදහස් කියන එක නෙමෙයි. ඒ කියන්නේ උපමානුසාරීව දක්වනවා මේ පරණ කලවලට අලුත් අලුත් වතුර පුරෝපික තමයි බුදුහාමුදුරුව කරේ කියලා. ඉතින් හරි ලස්සන කතාවක් නේ. ඇත්තටම කතාව ඒක තමයි. ඇත්තටම කරේ ඒක තමයි. මොකද දැන් බුදුරු චතමින් ඇවිල්ලා මේ අලුත් වතුර පුරෝපික පුරෝපික දැන් බුදුරු චතමින් ලෝකෙට පහළ වෙන්නේ මේ වචන කියලා දෙන්නේ නෙමෙයිනේ. වචන කියලා දෙන්නේ නෙමෙයි. බුදුරු පහළ වෙන්නේ තියෙන වචන වලින් ලෝකේ තියෙන එකම එක සත්‍යක් තියෙනවා. ඒ කියන්නේ බුදුදහමට අනුව, ඒ බුදුදහමට අනුව නෙමෙයි ලෝකේ ඕනම ආගමකට අනුව ගත්තොත් එක සත්‍යක් තියෙනවා. ඒක සත්‍ය එකම එක සත්‍ය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන අපි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා තම තම නැනපමණින් ප්‍රත්‍යක්ෂ කරගන්න සත්‍යයට මඟ දේශනා කරන එක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ කරන්නේ. එතකොට අලුත් වචන හඳුන්වා දෙදී ඉන්නේ නැහැ. දැන් අපි පැහැදිලිව මේ වෙනකොට කියන්නේ පැහැදිලිව මේ තේරෙන්න කියලා දෙන්නේ නැහැ. අනිවාර්ය මේ ලෝකේ තියෙන දෙයක් එතකොට ගන්න වෙන්නේ අනිවාර්ය. එතකොට ඒක එහෙම වෙන්නේ අනිවාර්ය. ඉතින් එතකොට අපි කතා කරමු උපනිෂත් සාහිත්‍ය, උපනිෂත් දැනුම් පද්ධතිය ඇතුලේ නාම රූප කියන සංකල්ප, ඒ දේවල් තියෙනවා. දැන් දැන් බුදු අපි දන්නවා බ්‍රහ්මචර්යා කියන වචනේ. ඉතින් ඒ වචන පවා මේ අපේ මේ 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 බෞද්ධ වචන නෙමෙයි. ඇත්තනම බෞද්ධ වචන කියලා જાතියක් චතුමින් නැහැ. නැහැ. එහෙම නැහැ. ඒක වගකීමින් කියන හිම එකක් නැහැ. ඇත්ත කතාව තියෙන්නේ හින්දු, කියන්නේ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ තිබ්බ වචන මූලිකව සානිප්පත්තර ජෛන සම්ප්‍රදායේ තිබ්බ සංකල්ප. ඒවා අලුත් ප්‍රාණවත් භාවයකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා. ඒක තමයි ඇත්තම කරේ. එහෙම නැතුව අපි කිව්වොත් එහෙම නැහැ. වෙන කතාවක් කිව්වොත්
ඒක බුදුහාමුදුරන්ට කරන පහසයක්. එතකොට බුදුහාමුදුරුවන් අපි භාෂාවේදී කරනවා, භාෂා භාෂා විද්‍යාඥයෙක් කරනවා. එහෙම නැත්නම් වෙන කතාවකට අරගෙනන. එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කරේ වෙන දෙයක්. ඒ නිසා අපි ඒක වෙනමම සාකච්ඡා කරමු. ඔබට ඒ සම්බන්ධව ගැටලු තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න චෝදනා තියෙනවා නම් ඒක කමන්න ඉදිරිපත් කරන්න. අපිව පිළිබඳව සාකච්ඡා කරන්න කැමති අනිවාර්යෙන් ඉදිරි ප්‍රෝග්‍රෑම් වලදී. ඉතින් අපි නැවත අපි කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න අපිත් එක්ක කතා කරමු. අපිත් හරිම බලාපොරොත්තු ගනිමු. ඒක මේක සම්බන්ධව ඔබට එකතු කරන්න අදහසක් තියෙනවා නම් ඒකටත් අවස්ථාව දෙනවා අපි අනිවාර්යෙන්. ඒ වගේම ඔබට මීට වඩා ප්‍රතිවිරුද්ධ අදහසක් තියෙනවා නම් ඒත් අපි ඒක ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. ඉතින් අපි නැවත අපේ මාතෘකාවට ආවොත් දැන් මේ කාලේ සිදුවෙන අර කිව්වනේ දැන් මම සඳහන් කරා වගේ මුලදී මේ අර ත්‍රිමූර්තිය ඉදිරිපත් වෙන්නේ මේ කාලේ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අද අපි දකින හින්දු ආගම ඉදිරිපත් වෙන්නේ මේ කාලේ. ඒත් එක්කම වෙන දෙයක් තමයි අර තිබ්බ බ්‍රහ්ම සංකල්පයේ තියෙනවනේ. ඒ කියන්නේ බ්‍රහ්ම මූලික ඇදහිල්ල. ඔව්. දැන් ත්‍රිමූර්තිය අතර බ්‍රහ්ම හිටියට බ්‍රහ්මට ලොකු තැනක් හම්බෙන්නේ නැහැ. බ්‍රහ්ම සංකල්පයේ ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ඉගෙන දැන් අපි ගත්ත චතුර්විධ හතර බලන්න මේ අධ්‍යයනය කරාට පස්සේ තේරෙනවා ඔය අහලා තියෙනවද මේ බ්‍රහ්ම කෝවිල් බ්‍රහ්ම දේවාල අහලා තියෙනවද කොහෙවත් තියෙන්නේ නැහැ මගේ ජීවිතේටම අහලා නැහැ නැහැ ඒක තමයි එහෙම නැහැ දැන් අපි ගත්ත ශිව දේවාල ශිව කෝවිල් අපි දකිනවා අහලා තියෙනවා උන්තර විෂ්ණු දේවාල විෂ්ණු කෝවිල් අපි උන්තරන් අහලා තියෙනවා හැබැයි බ්‍රහ්මයාට වෙන්චීව අපිට දැක ගන්න හම්බෙන්නේ නෑනේ හැබැයි නාම මාත්‍රික සඳහන් තියෙනවා එහෙම නැතුව අපිට පුරාවිද්‍යාව කියලා තියෙනවද මොකක්දද මේ ඒ කියන්නේ ඒ කාලේ පැවතිලා තියෙනවද දැන් නැද්ද එහෙම මොකක්ද කියන්නේ ඒ කාලේ පැවතිලා තියෙනවා කියන චතුමින් ඔගේ කතා ඒකගේ පැති දෙකක් තියෙනවා එකක් තමයි දැන් බ්‍රහ්මව චතුමින් දැන් අපි දන්නවනේ ඉස්ලාම් ආගම ආගමේ අල්ලාහ් දෙවියන්ට පිළිම නැහෙනි පැහැදිලිද අල්ලාහ් දෙවියන් අපිට ප්‍රතිමාවකින් නබන්න බෑ ඒ වගේ තමයි මේ මහා බ්‍රහ්මවත් ප්‍රතිමාවකින් නබන්න බැරි තත්ත්වයක තමයි ඒගොල්ලන්ගේ ආගමික සංකල්පය තුලේ විස්තර කරලා තිබ්බේ හැබැයි දැන් අපි ගත්තොත් දැන් අපේ ලංකාවේ වොන්තරන් සාධක තියෙනවා මේ බ්‍රහ්ම සඳහා මේ බ්‍රාහ්මණීන් වන්දනාමාන කරපු දැන් ඔච්චර හොඳ උදාහරණේ පණ්ඩුකා පෙරජුරන් කාලේ චතුමින් මතක ඇති සොත්තිශාලා සොත්තිශාලා බ්‍රාහ්මණීන්ට මේ මහා බ්‍රහ්මෝ සිහි කරලා වේද ගායනා වේද පාඨ ගායනා කරපු ස්ථාන එතකොට ඒ වගේ දැන්නේ රෝසන් අර මොකද්ද මාතෘසායනය කියලාත් පොඩි එහෙමත් තියෙන එක ඒක එහෙම අරම ඒක ඒක මේ මත දෙකම ඉදිරිපත් කරලා තියෙනවා මේ මහාවංශ අටුවා වංශත්තප්පගාසිනී හැබැයි රෝසෝ ඒකේ ගැළපීමක් තියෙනව නේද දැන් මාතෘසායනයක් ඒ කියන්නේ මාතෘසායනයක් කියන්නේ උපතක් පිළිබිඹු කරන එකක් නේ දැන් මහා බ්‍රහ්මයාගේ පිළිබිඹු කරන්නේ උපතමනේ හරියටම සීනිටික ගැළපෙච්ච තැනක් හැබැයි ඔය චතුමින්ගේ විග්‍රහයට මම බොහොම මේ මගේ මේ ආචාර්ය පුද කරනවා හරිම ලස්සන ගැළපීමක් එක හරියටම හරි කතාව. ඒක අපිට එතන ඒ දෘෂ්ටි කෝණයෙන් වුණත් අපිට මේ ග්‍රහණය කරගන්න පුළුවන් මානනය කරගන්න පුළුවන්. ඉතින් එතනදී මේ දැන් අර මම කිව්වාගේ දැන් මේ කාලේ ගුප්ත යුගයේදී සිද්ධ වෙන දේ තමයි බ්‍රහ්ම සංකල්පයේ අභාවයට යනවා. ටිකෙන් ටික අභාවයට යනවා. ඒක ඈත් වෙලා ඒ වෙනුවට ප්‍රධාන මහා ගාම්භීර විදිහට චතුමින් මේ ශිව සහ විෂ්ණු සංකල්ප දෙක සමාජය තුළ ප්‍රබල විදිහට ඉතාම ප්‍රබල විදිහට ඔඩුදුවන්න පටන් ගන්නවා. කොච්චර මේක ඔඩුදුවනවද කොච්චරද කියන්නේ දැන් මේ සම්ප්‍රදායන් දෙක හඳුන්වන්නේ දැන් වෛෂ්ණව සහ ශෛව කිය. ඒ කියන්නේ වෛෂ්ණව කියන්නේ විෂ්ණු සම්ප්‍රදාය, ශෛව කියන්නේ ශිව සම්ප්‍රදාය. එතකොට කොච්චර චතුමින් මේ දෙක කොච්චර මේ යුගයෙන් පස්සේ සමාජගත වෙනවද කියලා කිව්වොත් චතුමින් විශ්වාස කරනවද මේ ශිව භක්තිකින් සහ විෂ්ණු භක්තිකින් යුද්ධ පවා කරලා තියෙනවා? සීරියස්ලි? يعني වෙනම යුද්ධ දෙයක්. ඔව්. ඒ කියන්නේ අපි චතුමින් දැන් මේ අපි දැන් අපි උදාහරණයක් විතර ගන්නකෝ. දැන් අපි දැන් අපි රටවල් යුද්ධ කරනවානේ. ඊට පස්සේ වෙන වෙන ජනකණ්ඩායම් යුද්ධ කරනවානේ. හැබැයි මේ ආගමික නිකායන් දෙක වෛෂ්ණව නිකාය සහ ශෛව නිකාය මේ දෙකොල්ලෝ යුද්ධ පවා කරලා තියෙනවා. එනේ චරටම මේක පසු කාලීනව ගුප්ත යුගයේදී නෙමෙයි ඔය දේවල් මගේ දැනුම හැටියට වෙන්නේ පස්චාත් කාලීනව. කොහොම හරි මේ ගුප්ත යුගයෙන් පටන් ගන්න මේ කතාව ඔන්න ඔත්තන්ටම යනවා. ඒ කියන්නේ එච්චර බරපතල විදිහට මේ කතාව ඉන්දියාව තුළ ඔඩුදුවන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දැන් මේ ගුප්ත රජවරුන් ගත්තොත් ගුප්ත රජවරුන් ගොඩක් චතුමින් විෂ්ණු භක්තිකයෝ. හැබැයි ඒගොල්ලෝ ශිව කියන්නේ ශිව සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒගොල්ලෝ ශිව සම්ප්‍රදායට අනුග්‍රහය ලබා දුන්නා. මේ හැබැයි ඒගොල්ලෝ ගොඩක් කියන්නේ ඒගොල්ලෝ මේ ආගමික නිදහස දීපු පාලකයෝ විදිහට නේ. අනිවාර්යයෙන් උත්තරජුර ඇත්ත මතක් කරන්න ඕනේ. ඒක අර ගොඩක් චතුමින් කොහොමත් මේ ඔය ඉන්දියාවේ ගොඩනගෙන ගොඩක් බලගත. ඔව්. දෙවන චන්ද්‍රගුප්ත ගැන තමයි ගොඩක් මෙහෙම සඳහන් වෙන්නේ. එයා ගොඩක් අර ආගමික නිදහස දීපු පාලකෙක් විදිහට.
දීප පාලක විතර අනිවාර්යයි. එතකොට දැන් අර ඉන්දියාවේ චතුමින් තියෙන එකක් තමයි අපිට පේන අර ගොඩක් ඔය බලගතුම අධිරාජ්‍ය නාගමික නිදහස ආරක්ෂා කරලා දෙන. දැන් මෞර්ය චන්ද්‍රගුප්ත කියන මේ අපි මෞර්ය අධිරාජ්‍ය ගත්තත් ආගමික නිදහස පැහැදිලිවම තිබිලා තියෙනවා. ඒ වගේම අපි ගත්ත කනිෂ්ක මේ යුගයේ කියන කුෂාණ යුගයේ ගත්තොත් ඒ යුගයේ තිබුණා. සාතවාහන යුගයේ ගත්තොත් සාතවාහන යුගයේ තිබ්බා. මේ ගුප්ත යුගයේ ගත්තොත් ගුප්ත යුගයේ ආගමික නිදහස තිබුණා. ඒ වගේම සාමාන්‍ය චතුමින් අපි මුස්ලිම් අධිරාජ්‍යන ගැන කතා කරද්දී අපිට ටිකක් තේරෙන්නේ ටිකක් දරඳඩු අනිත් ආගම් නොයවසන ප්‍රතිපත්තියන්නේ එහෙමනේ සාමාන්‍ය ඉතිහාසය තුළ ලියවිලා පවා තියෙන්නේ. හැබැයි ඉන්දියාවේ ඉහළම ශ්‍රේෂ්ඨතම මුස්ලිම් පාලකයා වෙච්ච මහා අක්බර් අධිරාජ්‍යගේ කාලේ බව ඉතාම ඉහළ ආගමික නිදහසක් තිබිලා තියෙනවා. නිදහසක් තියලා තියෙනවා. ඒ අතර හරි පුදුමයි නේද අර අක්බර් අධිරාජ්‍යගේ අර මුල් කාලේ ආර ටිකක් අර පිස්සු කෙල්ල චරිතයක් වුණාට පස්සේ කාලෙකදී මේ හරි වෙනස් චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඒකටත් චරිතයක් ඒකටත් එක එක සඳහන් තියෙනවා නේද? සඳහන් තියෙනවා. ඉතින් ඒක අර චතුමින් මේකනේ ඉතින් අර ඉතිහාසය ඒක තමයි කියන්නේ. හරි ලස්සන කතාවක් නේද ඉතිහාසය කියන්නේ. අපේ කියන්නේ මේ අපේ ඉතිහාස කතාව කියන්නේ අපේ ඉතිහාස කතාව කියලා කියන්නේ අපේ කතාවනේ. දැන් මේ කතාව වෙන්නේ වෙන මොහොත් නෙමෙයි මේ අපේ කතාව. වෙන බයිලාවක් නෙමෙයි මේ. ඒ නිසා ඒක මතක් කරන්න ඕනේ. කොහොම නමුත් දැන් චතුමින් දැන් මෙතනදී මේ ශිව විෂ්ණු සංකල්ප දෙක අතර මේ කතාව වෙන්නේ දැන් ඔය ඉන්දියාවේ චතුමින් දන්නවනේ අර පුරාණ ග්‍රන්ථ කියලා මූලාශ්‍ර වර්ගයක් තියෙනවනේ 18 පුරාණ කියලා. බ්‍රහ්මණ්ඩ පුරාණ, ශිව පුරාණ, භගවත පුරාණ ඔහොමම තියෙනවා. මේ පුරාණ ග්‍රන්ථ 18ක් මූලිකව. එතකොට පුරාණ වල තමයි මේ ඔව් මේගොල් කියන උරස ඔව් ඒ කියන්නේ පුරාණ ග්‍රන්ථවල තමයි සතමින් මේ කතාව. දැන් පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙන ආකාරයට අපි දන්න එකක් නෙවෙයි සුරාසුර යුද්ධයේදී මුලින්ම අසුරයින් දැන් ওই සුරාසුර යුද්ධය ගැන වෙනම විග්‍රහයක් තියෙනවා. මේ ඒක වෙනම කතා කරමු. නමුත් දැන් මේ කතාව අපි මූලිකව කතා කරනකොට පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙන ආකාරයට මේ සුරාසුර යුද්ධයේදී සුරයින් මුලින්ම පරාජයටපත් වීගෙන එනවා. අසුරින් ජයග්‍රහණය කරගෙන එනවා. ඒ විදිහට අසුරින් ජයග්‍රහණය කරගෙන එනකොට සුරයන්ට ජයග්‍රහණය සදා අසුරින් ජයග්‍රහණය කරගෙන එනවා. ඒ කියන්නේ සුරයින් පරාජයටපත් වීගෙන එනවා. ඒ පරාජයටපත් වීගෙන එන සුරයන්ට ජයග්‍රහණයේ මාවත පෙන්වලා ජයග්‍රහණය උදා කරලා දුන්නේ විෂ්ණු කියලා තමයි විෂ්ණු භක්තිකයෝ කියන්නේ. ශිව කියලා තමයි ශිව භක්තිකයෝ කියන්නේ. ඔන්න ඔතන තමයි ගැටුම ඉන්නේ. ඒ කියන්නේ පුරාණ ග්‍රන්ථවලම චතුමින් මේ ඒ කියන්නේ දැන් පුරාණ ග්‍රන්ථ ගොඩක් තියෙනවනේ. මේ විෂ්ණු පුරාණේ කියන්නේ විෂ්ණු තමයි පොර කියලා. ඒ කියන්නේ විෂ්ණු තමයි මේ සුරයන්ට ගේම ගහලා දුන්නේ කියලා. ශිව පුරාණේ කියන්නේ නෑ ශිව තමයි ගේම ගහලා දුන්නේ කියලා. කියන්නේ පුරාණ ග්‍රන්ථ ඇතුළෙම තියෙන ගැටුම හිතා ගන්න පුළුවන්. එතනින් තමයි මේ අර අපි කියන්නේ සීතල යුද්ධය කියලා. මේ මතවාදී සීතල යුද්ධය කියන්නේ ඒක තාම අන්තිමටදී ඔගේ ප්‍රතිඵල යුද්ධ පවා දෙගොල්ලෝ අතර ඇති වෙනවා. පොඩි දෙයක් අල්ලගෙනනේ. ඒක තමයි. ඉතින් අර පොඩි දෙයක් අල්ලගෙන ඉතින් ඒක අනේ මන් දන්නේ. ඉතින් කොහොම හරි මේ කාලේ චතුමින් මේ කියන්නේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා මේ කොහොම හරි මේ ටික ඔයගොල්ලන්ට කියාගන්න. මොකද හරිම වැදගත් මං ආයේ කියනවා මේ කතන්දර ටික. ඉතින් මේ කාලේ චතුමින් තව එකක් තමයි මේ අර භක්තිවාදයේ මුල් කරගත්ත අර ජනප්‍රිය හින්දු ආගම ඉස්සරහට එන්න පටන් ගන්නවා. කියන භක්තිවාදය සහ කියන භක්තිවාදී කොහොමද චතුමින් ආකර්ෂණීයයිනේ. ශ්ලෝක ගායනා කරනවා. දැන් හිතන්නකෝ චතුමින් අපි සාමාන්‍යයෙන් කෝවිලකට ගියාට පස්සේ කොච්චර උනත් දැන් ගාන පිටකට නටනවනේ. ආගම් කිසිම නටනවනේ. කියන චතුමින් දැන් ඔය මම පුද්ගලිකව දන්නවා සමහර මේ මට කියලා තියෙනවා පුද්ගලිකව මේ සමහර ඉන්නනේ අර ආගම් විශ්වාස කරන්නේ තේ නිරාගමික සමහර අපේ සහෝදරු කෙනෙක් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ඒගොල්ලන්ගේ මතය. මේ එහෙම කියන්නේ ආගම් විශ්වාස කරන්නේ නැති අය ඉන්නවා, දෙවිවරුන් විශ්වාස කරන්නේ නැති අය ඉන්නවා. එහෙම අය පවා මේ චතුමින් මේ ගියාට පස්සේ මේ කියන්නේ කෝවිල් වලට අර එහෙ තියෙන සංස්කෘතියත් එක්ක නිකම්ම අද්දක කිතුල නිකම්ම බැඳ වෙනවා. ඒ කියන්නේ එහේ අර සද්ද කරලා මේ මොකද ගාන්ට අර ගහලා ඒ අර ඒ ගොඩනගෙන සංස්කෘතියත් එක්ක නිකම්ම අමුතු බයක් ඇති වෙනවා. අපි කියන්නේ භයමූලික භක්තියක් කියලා. භක්තිය කොහොමද තියෙන්නේ බයත් එක්ක නේ. ඔව් එතකොට ඔන්න ඔය Hindu ආගම ඒ කියන්නේ දැන් ඔය දැන් තියෙන Hindu ආගම ගැනනේ මේ කතා කරන්නේ. එතකොට ඔය දැන් තියෙන Hindu ආගම බිහි වෙන්නේ ඔන්න ඔය කියන භක්තිවාදයේ මුල් කරගත්ත Hindu ආගම බිහි වෙන්නේ මෙන්න මේ කියන ගුප්ත යුගයේ. දැන් මම හිතනවා පැහැදිලි වෙනවා ඇති කියලා අපේ ශ්‍රාවකින් ටිකෙන් ටික මේ කාරණාව පිළිබඳව. ඉතින් අර මම මුලින් කිව්වාගේ මේ ගුප්ත රජවරුන් ගොඩක් විෂ්ණු භක්තිකයෝ විශේෂයෙන්ම මේ හැබැයි ඒ අය ඔය ශිව දැන් ඔය ප්‍රධාන අය විදිහට ශිව විෂ්ණු සහ අනිත් පැත්තට බ්‍රහ්ම ලොකෝට හිටියේ නැහැ. නිකන් නමට ප්‍රධාන කෙනෙක් විදිහට හිටියට අතිරේකව තමයි එයා නිකන් රැත්‍රම මේ ගණන් ගත්තෙම නෑ වගේ මේ කාලේ. කොහොම හරි මේ
ශිව දැන් ගුප්ත රජවරුන් විෂ්ණු භක්තිකය වුණාට ශිව සූර්ය කියනවාගේම කාර්තිකය වගේ දැන් කාර්තිකය අපි දන්නවා එහෙම දෙවි කෙනෙක් ඉන්නවා ඊට පස්සේ ශක්ති ගණපති ගණපති කරදියෝ ඉන්නේ මේගොල්ලන්ටත් මේ මේගොල්ලන්ට ගුප්ත රජවරු වන්දනාමාන කරලා තියෙනවා මේ දෙවිවරුන්ටත් ගුප්ත රජවරු වන්දනාමාන කරලා තියෙනවා කියන්නේ අර ඉතන ඉතනනුත් අර අපිට ඒගොල්ලන්ගේ අර ආගමික නිදහස පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන් අර ඒ වගේම චතමින් කිව්වාගේ අර අශ්වමේධ යාගයට ආයිපාරක් ඒගොල්ලෝ පණ දීලා තියෙනවා අශ්වමේධ යාගයට ඒගොල්ලෝ ආයිපාරක් පණ දීලා ඒ කියන්නේ අර ප්‍රහක්මන සංකල්පවල අලුත් පිපිදීම නවමුහුණු වරකින් ඒගොල්ලන්ගේ පිපිදීමක් අපිට මේ යුගයේදී ඒ අනුව හඳුනා ගන්න පුළුවන් ඒ වගේම අපි දන්නවනේ දැන් අර අද චතමින් අර අපි ඇහුවත් ඕන කෙනෙක්ගෙන් දන්නවා මේ හින්දු ආගමේ මොකද්ද මූල ග්‍රන්ථය? එහෙම එහුවට පස්සේ ගොඩක් දෙනා කියන්නේ මොකද්ද? අපි දන්නවා භගවත් ගීතාවනේ. භගවත් ගීතාව කියලානේ. එතකොට භගවත් ගීතාව හින්දු ආගමිකයින්ගේ අත්පොත විදිහට ආගමික අත්පොත විදිහට එන්නේ මේ කාලේ. ඒ කියන්නේ අද ඒ කියන්නේ මම මේ උත්සාහ කරන මේ හැම කාරණාවක් එකම මේ අද තියෙන හින්දු ආගමේ ඉන්නේ ගුප්ත යුගයෙන් කියලා. අද තියෙන හින්දු ආගම බිහි වෙන්නේ ගුප්ත යුගයෙන්. අද තියෙන දැන් මේ හින්දු ආගම මේ මම කියන්න උත්සාහ කරන්නේ ඒ කාරණාව මොකද දැන් මේ හැම දැන් අපි හිතුවත් දැන් භගවත් ගීතා දැන් මුලදී භගවත් ගීතාවත් චතුමින් තිබ්බේ නැහනේ එහෙම එකක් අරලීට ඇවිල්ලා තිබ්බේ නැහැ හැබැයි ඒක කියන්නේ හින්දු ආගමිකින් අත්පොත තරමට වර්ධනය වෙලා අපි දන්නවා භගවත් ගීතාව කියලා කියන්නේ මේ මහා භාරත කාව්‍යයට සම්බන්ධ මේ අපේ මේ පංචපාණ්ඩවීන්ගේ අර්ජුන අර්ජුනගේ රතාචාර්යවරයා වෙච්ච ශ්‍රී ක්‍රිෂ්ණ තමයි අර්ජුනට මේ භගවත් ගීතාවේ තියෙන කරුණ ටික දේශනා කරන්නේ. කියන්නේ කියන්නේ. ඉතින් ඒක හරි මේ රතාචාර්ය වැදගත්. ඔව් ඉතින් අර මාර දාර්ශනික මේ අගයක් තියෙන පොතක් තමයි භගවත් ගීතාව කියලා කියන්නේ. ඉතින් මේ මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය කරන්න කැමති කෙනෙක් ඒ පොත අරගෙන හරි කිව්වට කමක් නෑ. ඒ තරම් වැදගත් පොතක් භගවත් ගීතාව කියන මාර දාර්ශනික අදහස් තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි චතුමින් දැන් අපි දන්නවනේ විෂ්ණු සංකල්පෙත් එක කතා කරද්දී විෂ්ණු දෙවියන් සම්බන්ධව කතා කරද්දී වෙන දශාවතාර සංකල්පය. ඔව්. ඔය දශාවතාර සංකල්පයේ දශාවතාර තියරි එක වර්ධනය වෙන්නේ මේ කාලේ. වෛෂ්ණව නිගායේ දශාවතාර සිද්ධාන්තය ඒක සිද්ධාන්තයක් විදිහට වර්ධනය වෙන්නේ මේ කාලේ අපි දන්නවා මේ මොකද මත්ස්‍ය අවතාරයේ ඉඳගෙන කුර්ම ඊට පස්සේ වාමන නරසිංහ ක්‍රිෂ්ණ ඔහොමම අන්තිමට දැන් 10 වෙනි අවතාරයේ විදිහට කියන තත්ත්වයක් නැහැ කල්කී අවතාරයේදී පහළ වෙන්නට නියමිතයි කියලා තමයි ඒගොල්ලන්ගේ අදහස් වල තියෙන්නේ එතකොට මේ කියන දශාවතාර සංකල්පයත් පිහිවෙන්නේ මේ ගුප්ත යුගය තුල සිද්ධාන්තයක් විදිහට තියරියක් විදිහට වර්ධනය වෙන්නේ මේ යුගය ඇතුලේ. ඉතින් දැන් මේ දශාවතාර සංකල්පය ඇතුලේ තියෙන තවත් විශේෂම මේ එකක් තමයි චතුමින් මේක ඇතුලේ මේගොල්ලෝ බුද්ධ සංකල්පයක් දානවා. කියන්නේ දශාවතාර වල එක අවතාරයක්නේ බුද්ධ අවතාරය කියලා කියන්නේ. ආ ඒගොල්ලන්ගේ එහෙමත් මතයක් තියෙනවනේ. එහෙම මතයක්ත් තියෙනවා. දැන් මේක පැහැදිලිව මතක තියාගන්න චතුමින් මේක මේ කන්ස්පිරසි තියරි එක අනුව අරගෙන ගිය වැඩක්. කියන්නේ මේක කුමන්ත්‍රණ න්‍යායක්. කියන්නේ මේ කුමන්ත්‍රණ න්‍යාය මත බදාගෙන තමයි කියන්නේ මේක මේ චතුමින් දැන් මේ මෙතන වෙන දේ තමයි දැන් මෙච්චර කල් චතුමින් ඉන්දියාවේ ආධිපත්‍ය උපෝගගෙන හිටියේ ගුප්ත යුගයේ වෙනකම්ම බුද්ධඝම. බුදුදහම විශේෂයෙන්ම ආයන බුද්ධඝම. ආයන බුදුදහම. දැන් කුෂාණ මේ කියන කනිෂ්ක යුගයේදී කනිෂ්ක අධිරාජ්‍යයේ වේදී මේ ඉහළටම යනවා. යන පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා පිටරට කියන්නේ පිටරට මේ කියන්නේ දේශ දේශාන්තරවල පවා මේ කතාව ව්‍යාප්ත වෙලා ලොකු තැනකට මේක යනවා. හැබැයි මේ යුගයේදීත් බුද්ධාගම දියුණු වෙනවා. නමුත් දියුණු වෙනවට වඩා චතුමින් වෙන්නේ එක එක කුමන්ත්‍රණ වලට අත්‍යවශ්‍ය වූ ආරේ දේවල් වලට යට වෙන එක. පැහැදිලි මේක තමයි උනේ. ඉතින් විෂ්ණුගේ දශාවතාර සංකල්පයේ ඇතුළට බුද්ධ කියලා නමකුත් දාලා එතනින් අදහස් කරන්නේ චතුමින් දැන් බුද්ධ අවතාරය අවිෂ්ණුගේ අවතාරයක්. එතනින් චතුමින් මැසේජ් එකක් දෙනවා මිනිස්සුන්ට ආ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ විෂ්ණුගේ එක අවතාරයක් විතරයි. ඒ කියන්නේ විෂ්ණු පොර කොච්චර හිතන්නකෝ දෙන මැසේජ් එක. විෂ්ණු මහා විශාල විදියට මවලා බුදුහාමුදුරුවෝ විෂ්ණුගේ එක අවතාරයක් බවට පත් කරනවා. ඒ මැසේජ් එක බලන්නකෝ මිනිස්සුන්ට මනෝවිද්‍යාත්මකව දෙන කතාව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ විෂ්ණුගේ ඩැමේජ් හැබැයි. නෑ ඉතින් ඒක තමයි කරන්නේ. ඒක තමයි ඔය කරේ. ඉතින් මේක හරි කියන්නේ ඒක තමයි දැන් මේකත් මහා කියන්නේ දිගට කතා කරගෙන යන්න පුළුවන්. අපි ඒක මූලිකව ඔබට කරුණක් විදිහට පමණක් මෙතනද කියන්නම්. නැත්නම් අපි නැත්නම් ඔබ සමහරලාට ආගමික මේ යම් කතා කරන්න පුළුවන් නේද? පුරණීති ඒ නිසා මේ වචනයක්වත් අපි එහා මෙහා මේ වෙන්නට ඉඩ නොදී අපි ඒක ඒ විදිහට දත්තයක් විදිහට ඔබට කියලා අපි ඊළඟ මේ ඊළඟ මේ මාතෘකාවලට යමු. අපි එහෙනම් මේ එපිසෝඩ් එක මෙතනින් නතර කරමු නේද රෝස? ඔව් අපිට නතර කරන්නත් පුළුවන්. ඉතින් මේක ඉතින් මේ අර කිව්වාගේ මේක අර අපිට කතා කරන සීමාව අපිට මේ අවසන් කරන්න බැහැ. නමුත් මේ අවසානයේ නෙවෙයි කියන එක මතක තියාගෙන අපිට අවසන් කරන්න පුළුවන් ඉතින්. ඔව් හරි.
ඔගොලොන්ට තවත් මේ ගුප්තයුග ගැන තව කියන මීට වඩා තොරතුරු විස්තරාත්මකව ගුප්තයුග ගැන දැනගන්න ඕන්න අත්‍යවශ්‍යම නම් ඔගොලොන්ට YouTube එකේ ගිහිල්ලා වීඩියෝ ගැටින් කමෙන්ට් කරන්න පුළුවන් ඒ වගේම අපේ Telegram channel එකට හරි Telegram හරි ඇවිල්ලා message එකක් දාන්න මේක ගැන මීට වඩා විස්තර අවශ්‍යයි කියලා නේද ඔව් තව දැන් අපි කතා කරා මේ යුගය ගැන කතා කරද්දී ඉන්දු දින ශිෂ්ටාචාරය හරප්පා සභ්‍යත්වය ඊට පස්සේ කුෂාණ යුගය සාතවාහන යුගය මේ වගේ විවිධ යුග ගැන අපි සඳහන් කරා මේ ගැන ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න ඕන නම් සහ දැනගන්න ඕන නම් පොඩ්කාස්ට් එකක් ඕන නම් ඒ ගැන මැසේජ් එකක් දාලා තියෙන්න ඊට පස්සේ දැන් මේ ගුප්ත යුගයේ දැන් අපි මේ කතා කරපු එකේ අද අපි කතා කරේ දැන් මං ඉස්සෙල්ලා ගෝවගේ අපි ගුප්ත යුගය කියන්නේ මොකද්ද කියලා හඳින්නුවා සහ මේ ගුප්ත යුගයේ ඉඳපු ප්‍රබල පාලකයෝ දෙන්නෙක් ගැන පොඩි සඳහනක් කරා මේ දැන් අපි ප්‍රධාන වශයෙන් කතා කරේ ගුප්ත යුගයේ ආගමික පසුබිම මොකද්ද සහ ඒක වර්තමානයේට අපිට එතනත් චතුමින් මේ මතක් කරන්න ඕනේ හින්දු ආගමේ පොඩි කොටසක් විතරයි කරේ නිකන් අර මේ දැන් අර ඔකට කියන්න දෙන නිකන් අර ගලාගෙන යන ගඟෙන් වතුරු බිඳු දෙක තුනක් අතට අරගත්ත වගේ වැඩක් තමයි මේ කරේ ඉතින්. ඇත්තට මෙහෙම තමයි කරන්න වෙන්නේ. නැත්තම් කරන්න බෑ. මේ ඔය ඊට වඩා දෙයක් දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න, මෙසේජ් කරන්න. තව කියන්න දෙන්නේ ඉතින් මේ කතා කරන්න කැමති කෙනෙක්, ඒ කියන්නේ මොකක් හරි මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒත් මෙසේජ් එකක් දාලා තියන්න. අපිට ඕගොල්ලන්ට මාතෘකා කිහිපයක් දෙන්න පුළුවන් නේද රෝසන් මේ ඉදිරි සතිවලදී කතා කරන්න කට්ටිය කැමති නම් ඒකත් කියන්න වගේ ඔව් අපිට එහෙම දෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් මේ අපි කතා කරමින් යන මාතෘකාවට අමතරව අපිට කතා කරන්න ඔබට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඔබ යෝජනා කරන්න මොකද්ද ඔබ වඩා කැමති කියලා අර මේ සම්බන්ධව අපි අන්තිමට අහපු ප්‍රශ්නයට අමතරව මේ මොකද අපි දන්නවා අපේ කමියුනිටි එක මේ වෙනකොට බැහැගෙන ඇවිල්ලා දින්නේ කියලා මොකද මාස දෙකක් තිස්සේ අපි කිසිම පොඩ්කාස්ට් එකක් කරපු නැති නිසා. ඔව්. මේ දුකයි ඉතින් එක කියන්න උනාට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක්. ඔව් දැන් දැක්කනේ නේද රෝසන් දැන් රෙකෝඩ් කරන්න කියලා පොඩි දුකක්ද වින්ද කියලා. ඒක තමයි. මේ හරි. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. අලුත් පොඩ්කාස්ට් එකකින් හම්බෙමු ලබන සති හැමෝටම ජය වේවා ජය වේවා හැමෝටම